මොකද හිතන්නේ ජනතාව ඡන්දය ඕනී කියනවාද එපා කියනවාද ජනතාවට ඡන්දයක් ඕන ඕකේ අනිත් පැත්ත වුණොත් යම් මෙහෙකින් අනිත් පැත්ත වෙනවා නම් අපි කවුරුත් මේ රටේ ජීවත් විය යුතුයි ඔබ කියන්නේ වෙන්නම් බෑ කියලා වෙන්නම් බෑ එළබෙන මාර්තු මාසයේ 9 වෙනිදා රනිල් වික්‍රමසිංහට මේ ආණ්ඩුවට ජනවරමක් නැති බව මේ රටේ ජනතාව පෙන්වනවා මම කියන්නේ ගමේ ඡන්ද කැම්පේන් වලට නෙවෙයි ගමේ මලගෙදරකට යන්නේ මේ අමතුරු මන්ත්‍රී ඉතින් මලගෙදරකට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තමයි ඡන්දෙකට යන්න පුළුවන් මම අහන්නේ අර මේ 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 පරණ ගෙදරින් තියලාපු දේවල් මොනවද තියලාපු කොටස් තමයි අපිට වැදගත් නෑ අත්තරින් කිසිවක් නෑ තව අවුරුදු කීපයක් යනකොට සීනුව ලකුණත් ජවිපේ කියන පක්ෂයත් මලගමට යන තත්ත්වයක් ඇයිද ඇයි මාලිමාවට ඡන්දෙ දෙන්නේ ඇයි නොදෙන්නේ හැම දේශපාලන පක්ෂෙමක ප්‍රතිපත්ති ප්‍රකාශනවලම ඔබ කියපුවේ කරුණු හය තියෙනවා අඩු වැඩි වශයෙන් තියෙනවා ඉතින් ඔක්කොම එකයිනේ නෑ භාවිතාවදී වෙනස් බලය ලැබුණොත් ඔයිට වෙනස් විදිහක් ගන්නවා කියලා කොහොමද විශ්වාස කරන්නේ පරීක්ෂාව ඔබට දූචිත දනෝ දීමේ උවමනාවක් තියෙනවනේ ඒ උවමනාවට වඩා විදි උවමනාවක් මට ඔබට මේ රටේ නාස්ති නතර කරන්න ඕනේ ඔබට තියෙන උවමනාවට වඩා විදි උවමනාවක් මට සමරි ව්‍යාපාරේ අපි කිසියක් සුපර්මෑන් ලා නේ මොකක් තක්සේරු ඒ ඔබට ලංකාවේ සුවිශේෂිතම මැතිවරණ ප්‍රතිඵලයක් විග්‍රහ කරන්න ලැබෙනවා නවින්ද රාත්‍රිය සියලු දෙනා කලබල වෙලා ඉන්නේ දේශපාලන ස්තරයන් කීපයක් ඇතුළත ඒ ස්තරයන් කීපේ සියල්ලම කලබලයට පත් වෙති ප්‍රතිවර්ණ ව්‍යාපාරයක් මේ වින්දි වෙන දේශපාලන පක්ෂ වලින් පිරිස් ඇවිල්ලා ඔබත් එක්ක එකතු වෙන්න හදනවා අවස්ථාව තියෙනවා දේශපාලන ව්‍යාපාර වලට අවස්ථාවක් නෑ මේක වෙනසක් කරන්න නියන්ට මේ වෙනසට සූදානම් වෙන කණ්ඩායම් ඉන්න ඕන අපි ගනුදෙනු කරන්න ලෑස්ති එකතු කරන්න ලෑස්ති එහෙමයි ඉන්නවද බලමු කලබල වෙන්න ඕනේ නෑ දැන් නායකත්වයේ අතහරින්න දිනයක් ගැනත් හිතලා තියෙනවා අදහසක් තියෙනවා මම මෙතන ඒක තාම මම ප්‍රසිද්ධියවත් කියලා නෑ මම ඔහු හම්බෙන්නේ 2006 දී පැරිස් වලදී ඒ කියන්නේ ලංකාවේ ඇතුළතදී ඔහු හම්බෙලා නෑ ලංකාවේ ඇතුළත මට මොන දෙයක් නෑ ඒදි තමයි ඔහු පාරේදී මොන ගේන්නේ ඉස්සලා අපි 5-6 දිනක් එකතුලා ඉතින් අපි හිතනවා අපි තමයි පක්ෂය කියලා මේ තුනේ කමිටු හදනවා දෙකේ කමිටු හදනවා බලමු එළියේ තව පක්ෂයක් තියෙනවා අපි දන්නේ නෑ මම ගනුදෙනු තියන්නේ කියලා මේ කණ්ඩායම් කොතනකවත් සගෙස් වෙන්නේ මොකද ඒ වෙලාවේ මේ සම්බන්ධකම් කොතනක හරි සතුරා ඇති තිබ්බොත් ඒක විනාශයට මඟ පාදනවා එක 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 නූලෙන් එක එක අය ගැට ගහගෙන හිටියා. සුර කිව්වා අර යා මෙතෙන්ට ඒ බස් ස්ටෑන්ඩ් එක දිවෙන පත්‍රය අරගෙන රතු පෑනක් සාප්පු දාගෙන අන්න යාගේ ඉල්ල හම්බ වෙන්න කියලා. ෆැක්ස් හරහා ෆෝන් හරහා තමයි පක්ෂෙ මිහිව්වේ. අපි තමුත් එකම හන්දි රැස්වීමක් තිබුණා. මකන් ගියා ඒ රැස්වීම. තේතෙන් තම මම රෝන් සොදරයා එකම සහ දැකලා තියෙන අවසන් අවස්ථාව. ඒ අරමම රෝන් සොදරයා මොන දෙයක්ද? අයබෝවන් 10 questions වලට තහන දේශපාලන බිම උණුසුම් දේශපාලනේ බිම උණුසුම් වෙන්න හේතුව තමයි පුංචි ඡන්දය නාම යෝජනා බාර අරගෙන තියෙන්නේ පුංචි ඡන්දයට සියලු දේශපාලන පක්ෂ සූදානම් වෙනවා සහ ටයක් අවිනිශ්චිත බවකුත් පේනවා කොහොම වුණත් මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන පක්ෂ තම තම ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ ප්‍රචාරණ යාන්ත්‍රණයේ නිරත වෙමින් ඉන්නේ ඒ නිසා දේශපාලන බිම උණුසුම් මේ දේශපාලන බිම උණුසුම් කළ එක් පක්ෂයක් තමයි ජාතික ජන බලවේගය එහෙම නැත්නම් ඒ පක්ෂයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ නායක අන්ත කුමාර දිසානායක මහත්මයා සොයාගෙන අපි පත්‍ර මුල්ල පක්ෂ කාර්යාලයට ආවා. අයිබුවන්. ඡන්දය උණුසුම්ද නැද්ද මම කියපු දේ හරිද වැරදිද? ඡන්දේ උණුසුම්. ඒ මොකද ලංකා දේශපාලනයේ ලංකා රටේ ප්‍රධානම හැරවුම් ලක්ෂ බවට පත් වෙන මේ ඡන්දය ගැන මම හිතන්නේ ජනතාවගේ විශාල උනන්දුවක් තිබෙනවා උණුසුමක් තිබෙනවා මොකද හිතන්නේ ජනතාව ඡන්දය ඕනී කියනවද එපා කියනවද මොකද ඔබ ගමට යනවා මේ දවස්වල ජනතාවට ඡන්දයක් ඕන ඒ කියන්නේ පෞගේ කාලේ මතක ඇති ජනතාව විශාල ලෙස පාරට බැහැලා තිබුණු පාලනය පළවැහැරිය ජනාධිපතිවරයා පළවැහැරිය අගමැතිවරයා පළවැහැරිය ඒ ආණ්ඩුව පළවැහැරිය හැබැයි ඒ අරගලයේදී ජනතාව අපේක්ෂා කරපු ප්‍රතිඵලය අවසන් වශයෙන් ලැබිලා නැහැ ඒ නිසා ජනතාව දැන් කල්පනා කරනවා පාරට බැහැලා ලබා ගන්නා ලද ජයග්‍රහණය ඉතාමත් ස්ථාවර ජයග්‍රහණයක් බවට පත් කරන්න නම් මැතිවරණයක් කරනව පාලනය ගොඩනගාගත යුතුයි කියලා. ඒ නිසා ජනතාවගේ කැකෑරෙන වේදනාව ජනතාවගේ කැකෑරෙන දුක ප්‍රකාශයට පත් කරන ඡන්දයක් අවශ්‍ය බව තමයි ජනතාවගේ තිබුණ ප්‍රධාන මතය. හැබැයි නායකතුමා දැන් මේ ඡන්දය තිබ්බයි කියලා ජනතාව පාලනය කරන ඒ කියන්නේ පාර්ලිමේන්තුව වෙනස් වෙන්නේ නැහැ ජනාධිපතිවරයා වෙනස් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා ඒකෙන් පුළුවන් වේද අර ඔබ කියපු පාරට බහැල කරපු ඉල්ලීම දිනා ගන්න පුළුවන් කමක් තියෙනවද විශේෂයෙන්ම අපි වඩාත් කැමති ජාතික මැතිවරණයකට ඒ ජනාධිපතිවරණයක් හෝ මහමැතිවරණයක් වෙනවා නම් අපි වඩාත් කැමති නමුත් මහමැතිවරණයක් ලබා ගැනීම සඳහා මේ වෙලාවේ තිබෙන එකම අවස්ථා දෙකයි තිබෙන්නේ එක්ක පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත වෙන්න ඕන එක්ක ජනාධිපතිවරයා මාර්තු මාසෙන් පස්සේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා මේ පාර්ලිමේන්තුවේ තුළ පාර්ලිමේන්තුව විසුරුවා හරින කියලා යෝජනාවක් කිසිසේත්ම සම්මත වෙන්නේ නැහැ සහ මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 134 ඡන්ද ලබා ගත්තී
පාර්ලිමේන්තු විසිරුවරින්නේ කියන සාධකයේ මත ජනාධිපතිවරණ තේමයි. ඒ නිසා ජනතාව අපේක්ෂා කරාට මේ ආණ්ඩුව මාරු කිරීම සඳහා ජාතික මැතිවරණයක් මේ පාලකයන් විසින් ජාතික මැතිවරණයක් ලබා දෙන්නේ නැහැ. එහෙමනම් තව අපිට වෙන පාරක් තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණයේදී මේ ජනාධිපතිවරයාටත් මේ ආණ්ඩුවටත් ජනවරමක් නැති සහතික ලැබෙන්න ඕන. දැන් අපි දේශපාලනික වශයෙන් කියන මේ රනිල් වික්‍රමසිංහ ජනවරමක් නැහැ කියලා. මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ කියලා. නමුත් ඒකට අපිට ලිඛිත සාක්ෂියක් නැහැ. ලිඛිත කඩදාසියක් නැහැ. ඉතින් මාර්තු මාසේ 9 වෙනිදා මැතිවරණ ප්‍රතිඵලයෙන් එවැනි සාක්ෂියක් ලැබෙනවා. සහතික වශයෙන් ලැබෙනවා. මේ ජනාධිපතිවරයාට ජනවරමක් නැති බවත් මේ ආණ්ඩුවට ජනවරමක් නැති බවත් ලිඛිතව ලැබෙනවා මැතිවරණ ප්‍රතිඵලයෙන්. අන්න ඊට පසු මොවුන්ට පාර්ලිමේන්තුව හෝ රට හෝ පාලනය කිරීම යුක්ති සහගත අයිතියක් නැහැ. ඉන් අනතුරුව අනිවාර්යයෙන්ම ඉතා කෙටි කාලයකට පාර්ලිමේන්තු මහමැතිවරණයක් එනවා. එනිසා ජාතික මැතිවරණයක් ලබා ගැනීමේ උපාය මාර්ගය තියෙන්නේ පළාත් පාලන මැතිවරණේ හරහා. දැන් ඕකේ අනිත් පැත්ත වුණොත් යම් මෙහෙකින් ඔබ මෙතෙක් කල් කියපු දේවල් බොරු වෙනවා. අනිත් පැත්ත වෙනවා නම් අපි කවුරුත් මේ රටේ ජීවත් විය යුතුනේ. ඔබ කියන්නේ වෙන්නම් බෑ කියලා? වෙන්නම් බෑ. වෙන්න බෑ කියන්නේ මොකද්ද? එක්සත් ජාතික පක්ෂ පක්ෂයක් හැටියට නාම යෝජනා දීලා තියෙන ස්ථාන කීයද? මම හිතන්නේ තව කුඩා ප්‍රමාණයක්. පොහොට්ටුව ගත්තු නේද? නාම යෝජනා ලබා දීලා තිබුණත් ඕන්න තිබෙන විරෝධයක් තිබි විශාලයි. ඒ නිසා එළබෙන මාර්තු මාසේ 9 වෙනිදා රනිල් වික්‍රමසිංහටත් මේ ආණ්ඩුවට ජනවරමක් නැති බව මේ රටේ ජනතාව පෙන්වුම් කරනවා. ඒ මම හිතනවා ලංකාවේ ආණ්ඩුවක් ඔබවින් ඔබවමින් මැතිවරණයට පැමිණලා අඩුම ඡන්ද ප්‍රතිශත ලබා ගන්න මැතිවරණ බවට පත් වෙන මේ මැතිවරණ. මම ඔබෙන් එහෙම හැවේ දැන් මේ පොහොට්ටුවේ දැන් මන්ත්‍රීවරු කියන ඔය නාගරික පරිසරයත් එක්ක ජීවත් වෙන දැන් අය පාරට බහැලා ආණ්ඩුවට විරුද්ධව සටන් කළාට ගම්වලට ගියාට පස්සේ එහෙම ප්‍රශ්නයක් නැහැ ගමේ මිනිස්සු බොහොම හොඳට ජීවත් වෙනවා ගමේ ඡන්දේ තාම අපිට තියෙන්නේ කියලා කියනවා. ඒක ඒගොල්ලෝ විසින් කිවි යුතු දෙයක් මිසක් යථාර්ථය නෙවෙයි. මම කියන්නේ ගමේ ඡන්ද කැම්පේන් වලට නෙවෙයි. ගමේ මලගෙදරකට යන්නේ මේ අමතුරු මන්ත්‍රීවරු. ඔහුගේ මුළු දේශපාලනම ගැටගැලලා තිබුණේ මලගෙදර මගුල් ගෙදරත් එක්ක. හැබැයි අඩුමතරම දැන් මේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩු නියෝජනය කරන ඇමතිවරුන්ට මලගෙදරකටවත් යන්න බැරි තත්ත්වයක් ඇති වෙතිබෙනවා. ඉතින් මලගෙදරකට යන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තමයි ඡන්දෙකට යන්න පුළුවන්. එනිසා මම හිතන්නේ ආණ්ඩු තමන්ගේ සිත සනසා ගැනීම සඳහා කරන ප්‍රකාශ විතරයි. ඒකේ තවත් වැදගත් සාධකයක් තිබෙනවා. මේ තත්ත්වෙ පෙන්නුම් කරන්නේ. ඔබ හිතන්න මේ රටේ එක කාලයක් අවුරුද්දෙන් අවුරුද්ද ඇතුළ ඡන්ද දෙක තුන තිබුණා. ඒ රාජපක්ෂලාගේ බඹරා වැල්ලෙත් කරගෙන කාලේ. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පළාත් පාලන මැතිවරණ ගිය අවුරුද්දේ මාර්තු මාසයේ තියන තිබුණ මැතිවරණ. අවුරුද්දකින් කල් දාලා. ඒගොල්ලන්ට ඒ තරම් වාසගත තත්ත්වයක් තිබෙනවා නම් ඔවුන් ඉක්මනින්ම මැතිවරණ පවත්වලා ඔවුන්ට විරෝධීව තිබෙන සමාජ මතය බිඳින්න ඕන. නමුත් ඔවුන් සියලු සලසුම් හදන්නේ මොකක් මතද? ඡන්ද නොපවත්වයි. ඒකෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුවට මාමාන කලින් කියපු පරිදිම ලංකාවේ ආණ්ඩුවක් නියෝජනය කරමින් මැතිවරණ ඉදිරි ලබා ගන්න ඉතාමත් අවම ඡන්ද ප්‍රතිශතය ලැබෙන්නේ මේ ආණ්ඩුවට. පැහැදිලිය. අපි ටිකක් අර ආගිය තොරතුරු වෙනකොට ඡන්දේ ගැන කතා කළා. ඔව්. ප්‍රශ්න 10ට යමුද? ඔව්. හොඳයි. 1 සීනුවේ මාලිමාවේ වෙනසක් තියෙනවද නැද්ද? ඔව් විශේෂයෙන්ම අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙස තමයි දීර්ඝ කාලයක් අපි දේශපාලනය කරේ. ඒතොර ජනතා විමුක්ති පෙරමුණට සමහර අය එකතු කර ගැනීමේදී පක්ෂයටත් යම් බාධාවක් තිබෙනවා. මොකද අපේ උඩවියුවයන්ට මධ්‍යම කාර සභාව දේශපාලන මණ්ඩලය දක්වා යන ගමන අතිශය දුෂ්කර ගමනක්. ටිකක් ඔරොත්තු දෙන යම් කැපකිරීමක් කරන ගමනක්. එහෙම ගමනකට පොදු සමාජයේ මේ දේශපාලන ගැන වන්දු දක්වන බොහෝ අයට එහෙම ගමනකට සූදානම් නැහැ. ඒතොර ඒ අයටත් අවස්ථාවක් නිර්මාණය වෙන්න ඕන. ඉතින් සමහර අය අපේ පක්ෂයට දුරයි. සමහර අයට පක්ෂය දුරයි. ඒ නිසා අපි කල්පනා කරා පොදු මධ්‍යස්ථානයක් ගොඩනගන්න ඕන කියලා. මොකද අපි හිතුවොත් මේ රට වෙනස් කිරීම සඳහා උවමනාව තිබෙන්නේ ජයිපේයට විතරයි කියලා. වංචා දූෂණේ නොයෙදින්නේ ජයිපේයයි විතරයි කියලා. මේ රටක් ජනතාව පිළිබඳ අවංක බැඳීමක් තියෙන ජයිපේයයට විතරයි කියලා හිතුවොත් ඒක බොරුවක්. අපිට එළියෙත් එහෙම විශාල කවයක් ඉන්නවා. ඔවුන් මේ රට ඇත්තටම ආදරේ. මේ රටේ පුරවැසියන්ට ඇත්තටම ආදරේ.
මෙරට වෙනස් කිරීම සඳහා ඇත්ත උවමනාවක් වෙන විශාල පිරිසක් ඉන්නේ. අන්නේ සිර දිනාට එකතු වෙන්න පුළුවන් මධ්‍යස්ථානය හැටියට තමයි අපි ජාතික ජන බලවේගය ගොඩනගන්නේ. ජාතික ජන බලවේගය අපේ වැඩවලදී කාර්යයන්ගෙදී ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් ඉටු කරනවා. හැබැයි මේ ජාතික ජන බලවේගය anu අපේ රට මේ පත් වී තිබෙන ව්‍යසනේ මුදවා ගැනීම සඳහා ගොඩනගා තිබෙන මහා ජන ව්‍යාපාරය. මේක හුදු දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ කියන්නේ මේ රට පත් වෙලා තියෙන තත්ත්වයෙන් හුදු පක්ෂයකට හුදු නායකයෙකුට හුදු ආණ්ඩුවකට විතර ගොඩ එන්න බැහැ. මොකද අපේ රටකට විය හැකි සියලුම පන්න විනාශයෙන් අපේ රට සිද්ධ වෙලා ඉවරයි. මේ රට ගොඩනගන්න නම් පොදු මහා ජන ව්‍යාපාරයක් අවශ්‍යයි. දැන් දැන් අර ජාතික ජන බලවේගය ගොඩනැගෙද්දි ජවිපෙන් අතහැරිය ප්‍රතිපත්ති මොනවද එතනට? විශේෂයෙන්ම අපි ගත්තොත් අපිටත් තිබුණා ආර්ථිකය පිළිබඳව යම් දැක්මක් තිබුණා. එකතු වෙන කණ්ඩායමකට ආර්ථික පිළිබඳ යම් දැක්මක් තිබුණා. අපි ඒ පිළිබඳ යම් පොදු ස්ථාවරයකට ඇවිල්ලා තිබෙනවා. ඉතින් පොදු විපදාර යහපත්තනක් අයහපත්තනක් නෙවෙයි. ඒ යහපත්තන. අපි හිටපු ස්ථාවරයන්ගේ සමහර වෙනස්කම් තිබුණා. ආර්ථිකය පිළිබඳ සමහර සිද්ධ වෙන සාකච්ඡා වල වෙනස්කම් තිබුණා. ඒතකොට අපි අතට පුළුවන්කම තිබුණා යම් වෙනස්කමකට එන්න. ඇත්තට ප්‍රධාන වශයෙන් ගත්තොත් මම අහන්නේ අර මේ 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 පරණ ගෙදරින් තියලා ආපු දේවල් මොනවද කියලා. අලුත් ගෙදරට එද්දි මම හිතන්නේ අලුත් ගෙදරටත් මේ මේ ප්‍රතිපත්ති නිරාමයේ විශාල ප්‍රමාණයක් අරගෙන අවිලා තියෙනවා. විශාල ප්‍රමාණයක් අරගෙන අවිලා තියෙනවා. තියලා ආපු කොටස තමයි අපිට වැදගත්. තියලා ආපු කොටස තමයි අපිට වැදගත්. නෑ අත්තරින්න කිසිවක් නෑ. මේ රටේ වංචා දූෂණයට එරෙහිව සටනක් තිබෙනවා. ඒක අපි අත්තරින්නේ මේ ගෙදරට අරගෙන. මේ රටේ ජනතාවට අසීමිත ලෙස ආදරය කරන මේ රට වෙනස් කිරීම සඳහා උවමනාවක් තිබෙනවා. ඒක අපි අත්තරින්නේ ඒක අපි අරගෙන ඉන්නේ. මේ රට ගොඩනැගීම සඳහා ආර්ථික දැක්මක් තිබෙනවා. ඒක අපි අත්තරින්නේ අපි අරගෙන ඉන්නවා. එන පිරිස ඒ පිළිබඳ හොඳ අවබෝධයකින් ඒ පිළිබඳ හුදු සංවාදයකින් එන්නේ. ඒ නිසා යහපත් කිසිවක් අපි අත්තරලෙවිලා නැහැ. දැන් ජයපෙට ඔබ කිව්වා එන එක ලේසි නෑ කියලා. අර පල්ලෙහා ඉඳන් මෙන්න එපැයි උඩටනේ හැමෝම. හැබැයි ජාතික ජන බලවේගයට එහෙම නෑ. ඔව් ජාතික ජන බලවේගයට මම ඒකයි කිව්වේ. ඔබ කිව්ව විදිහට. ඒතර ඔබ කොහොමද අර එළියෙන් එන අය විශ්වාස කරන්නේ? නෑ විවිධ අය මම ඒකයි කිව්වේ. මේ සියල්ල දන්නේ අපි සියල්ල කරන්න පුළුවන් අපිට අපි තමයි සුපර්මෑන්ලා එහෙම නෙවෙයි. ඒක වැරදි. අපි දේශපාලන ව්‍යාපාරයක් අපි දේශපාලන ක්‍රියාකාරකයන්ට මේ දීර්ඝ කාලයක් වැඩ කරලා තිබුණා. හැබැයි මේ විවිධ සමාජ සංවිධානවල වැඩ කරපු. ගුරු සමිති ව්‍යාපාරේ වැඩ කරපු, විශ්වවිද්‍යාල ආචාර්ය ව්‍යාපාරේ වැඩ කරපු. මේ රට යහපත් නීති පද්ධතියක් වෙනුවෙන් අධිකරණ පද්ධතියක් අරගල කරපු. විශාල සමාජ කණ්ඩායම් ඉන්නවා. ගොවියන්ගේ ඇතුළේ ගොවි සටන් වලට නායකත්ව දීපු ගොවි නායකයෙක්, ඩීවර සටන් වලට නායකත්ව දීපු නායකයෙක්, ගුරු සමිති ව්‍යාපාර නායකත්ව මාධ්‍ය වේදින් ඇටිට ඔබ කලා ශාස්ත්‍රයේ සංස්කෘතික ශාස්ත්‍රයේ යම් යහපත් අරමුණු වෙනින් වැඩ කරපු අය විශාල සමාජ කවයක් තියෙනවා. උණු දීර්ඝ කාලයක් අපේ වගේ දේශපාලන ක්‍රියාදාමයක නොවුනත් ඔවුන්ගේ ශාස්ත්‍රය තුළ උණු දීර්ඝ කාලයක් වැඩ කරලා තියෙනවා. ගොවි නායකී තමන්ගේ ශාස්ත්‍රය තුළ ගොවි ව්‍යාපාර කාලයක් වැඩ කරලා තියෙනවා. සංස්කෘතික කලා ශාස්ත්‍ර නියෝජන කර කණ්ඩායම් ඒගොල්ලන්ගේ ශාස්ත්‍රය තුළ දීර්ඝ කාලයක් ප්‍රගතිශීලී කාර්යයක් වෙනින් වැඩ කරලා තිබෙනවා. ඒ නිසා ඒ කණ්ඩායම් තමයි එකතු වෙලා ජාතික ජන බලවේගය ගොඩනැගෙන්නේ. ඒ නිසා අපි ඔවුන් කිරි විශ්වාසයක් වගේම ඔවුන් අපි කිරි විශ්වාසයක්. කෙනෙක්ට කියන්න පුළුවන් ජවිපේ වැරදි ප්‍රතිපත්තියක ගිහිලා තියෙන කියලා දීර්ඝ කාලයක්. නෑ. මේක අලුත් දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අපි හැමදාමත් රෝණ විජේ සෝදර ඉන්න කාලේ ඉඳන්ම අපි තිබුණු මතයක් තමයි. සායක ලෝකේ තමයි ඒ කියන්නේ මාක්ස්වාදී පැත්තෙන් ගත්තොත් තියෙන ප්‍රධානම එකක් තමයි පක්ෂ ගොඩනගන. ඒක තමයි අපි ඒ පක්ෂ වටා විශාල පුළුල් බහුජන ව්‍යාපාරයක් හදනවා. හරිද? ඒ නිසා අන්නේ බහුජන ව්‍යාපාරේ ගොඩනැගීම න්‍යායිකවත් දේශපාලනිකවත් නිවැරදි. අපි මේ වැඩේ කළා තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයක් තිබෙනවා. ඒ වගේම ඒ වටා ප්‍රබල මහජන ව්‍යාපාරයක් බහුජන ව්‍යාපාරයක් ගොඩනගලා තියෙනවා. ඒක න්‍යායිකවත් හරි ප්‍රතිපත්තිම ලෙසත් හරි. හැබැයි ඔබට මතකද අපි මේ සාකච්ඡාව? අපි පුළුල් බහුජන ව්‍යාපාරයක් හදනවා කියන වචනේ අවුරුදු 10ක් 15ක් තිස්ස අපි කියන කතාව. පුළුල් බහුජන ව්‍යාපාරයක් අපි ගොඩනගනවා කියලා දීර්ඝ කාලයක් තිස්ස අපි කියනවා. දීර්ඝ කාලයක් තිස්ස අපි උත්සාහ කරමින් තිබෙනවා. හැබැයි සාර්ථක වෙලා තියෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම පිළිපැණිමක් හෝ කිසිසේත්ම පැරණිදී වෙනස් කිරීමක් නෙවෙයි. පක්ෂ ගොඩනගනමු තිබුණු අරමුණ තමයි මහ පුළුල් මහජන ව්‍යාපාරයකින් තොරව මේ වැඩේ කරන්න බෑ. ඒක යථාර්ථය බෝරදෙන් පත් කරගන්න පුළුවන් වෙලා තිබෙනවා. තව අවුරුදු කීපයක් යනකොට සීනුව ලකුණත් ජවිපේ කියන පක්ෂයත් අර මලගමට යන තත්වයක් ඇයිද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. නැහැ. පක්ෂර පක්ෂ සංවිධානය අතරත් තියෙනවා. පක්ෂීය මෙහෙයුම් සංස්කෘතියක් තියෙනවා. ඒ කියන්නේ පක්ෂය තාම දුවනවද? සමාජිකව බැඳෙනවා. අර වගේම පල්ලෙහා ඉඳන් උඩට එනවා. ඒක යනවා.
अपे मध्यम कार्य सभा पुलुले अपे देशपालन मन पुलुले अपे डिस्ट्रिक्ट कमिटी पुलुले डिस्ट्रिक्ट नायक अंदुना दिन इकट्ठे जनता ऐ मालिमा चांदे दिन ऐ नुद अपी हेर वेन चांदे दिन हेतु अद जनता तमाम पीडन तमाम पीड़न मे तत्व तोरागते कि इकम देशपालन व्यापारी मालिमा ऐम मेम कि दीर्घ कालट पालन करू पाल खंडा अपीराटे आर्थिक विनाश गिनेन भाव पेन्नुंकर नया अरबुदिया कैतवीन भाव अभी दस दिखकट कलिंकि अपीराट मे अन गमन नय गुड़ का हिरेवन के हेब जनता एक विधियट मे तुगत्ने हेबे රටක් ජනතාවක් ඒ අරුදීට මුහුණ දීලා තමන්ට තමන්ගේ ජීවිතයට ඒක බලපෑම් කරනකොට අද පිළිගන්නෝ ඒ කතාව හරි කියලා. අපි දීර්ඝ කාලයක් මේ රටේ ජනතාවට කිව්වා. අපේ රටේ මහ ජනක දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන දේශපාලනයක් තිබෙනවා. හැබැයි ඒ වෙලාවට අපිට කිව්වා නේද විවිධ අපහාස කරා. හැබැයි අපි දා ශක්තිමත්ව කිව්වා. අද ගෝල්ඩ් ෆේස් පිටියේ තිබුණ එක බැනර් එක ප්‍රධාන සටන් පාඨය මොකද? වංචන කරන දනුවන් දිනු වංචන වංචා කරන දීපල පවර ගන්න සහ එයාපෝට් ගිල වැටළුවේ මොකද? දූෂ්‍යන්ත පැනලා යන දෙන්නේ පාකේ. ඒ නිසා අපි ගොඩනගලද දේශපාලන සටන් පාටියට විශාල බලඟුතාවයක් ලැබුණා. අපේ රට ගොඩනැගීම සඳහා වූ නව ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳ අපි සාකච්ඡා කරමින් තිබුණා. ඒක යථාර්ථය බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අද වෙලා තියෙන දේ තමයි අනිත් සියලුම දේශපාලන කඳු ඒවා තවදුරටත් අර අපිට නාම මාත්‍රික ලෙස වෙන් වෙන්ව පෙන්වන්නට හරයෙන් එකයි. හරයෙන් එකම කඳුර. ඒ කඳුර අපේ රටේ විනාශයට පත් කරලා තිබෙනවා. इत रटे जनता मे रट मे अपत्तिबिन व्यसने बेरगे ओमनावत्तिबिन अपे दर्वंगे अनागति सुरक्षित किरी ओमनावत्तिबिन अपे तरुण तरुणंगे अपेक्षावन मलपलगे ओमनावत्तिबिन अन्नोन विशिन तोरगत व्यापारे मालिमाव एवं पेरणि विनाशकारी मावतम तोरगण पेरणि अराजिक कड़ावेट मावतम तोरगण ए आट तीन पेरणि ग्राम्य සාම්ප්‍රදායික අලුත් දේ නොදකින කඳුරු ගණනාවක් තියෙන ඔන්න තෝරගන්න පුළුවන් කොහොමද ඔබ වෙනස් වෙන්නේ ඔබට බලය ලැබුණොත් අපි මූලික වශයෙන් අපේ රටේ අතිවාරම දිරලා තියෙන ඕනෑම රටක් ගොඩනගනකොට ඒකට ශක්තිමත් පදනමක් ඕන අපේ පදනම මුළුමනින්ම විනාශ වෙලා තිබෙනවා අතිවාරම දිරපු තැනක නෙළුම් කුළුණ හදලා වැඩක් නෑ අතිවාරම දිරපු තැනක හයිවේ හදලා වැඩක් නෑ අතිවාරම දිරමු තැනක पोर्ट सिटी हदल वेडस आंड अपे पलवी अभिप्रायतम अपि मे अतिवार शक्ति मत कर अलुत आंड व्यस्ताव वंचा दूषण नास्तर आंडकने कार्यक्षम राज्य सेवे लोके इदिरिये पिलिगनी मट बाजने श्रीलंकाव सिंगल दिमल मुस्लिम जनेत्र क्रोधे वैरे एनकोटागण्ड समगिय पिलिमद गुडनगुणु नवतत्व ඒ වගේම නීති විධාන ආධිපත්‍ය ධනෙ තියනවද බලය තියනවද බෙදකින් තොරව හැම කෙනාටම සාධාරණ නීති පද්ධතියක් මෙන්න මේ කුළුණු හය මත අපි මේ බේස් එක හදනවා ඒක මත අපි අධ්‍යාපන වැඩපිළිවෙල ඒක මත සංස්කෘතික අපි මේ සංස්කෘතික මේ සෞඛ්‍ය වැඩපිළිවෙල ඒක මත ආර්ථික වැඩපිළිවෙල ගොඩනගනවා මට මතක් වෙන දැන් ඔය මේ ජනාධිපතිවරණ මහමැතිවරණ පහුගිය කාලේ එනකොට අපි කියවලා තියෙනවා දේශපාලන පක්ෂවල ආපු ප්‍රතිපත්ති ප්‍රකාශන හැම දේශපාලන පක්ෂෙමක ප්‍රතිපත්ති ප්‍රකාශන වලම ඔබ කියපෝ ඒ කරුණු හය තියෙනවා නෑ අඩු වැඩි වශයෙන් තියෙනවා වෙන පුළුවන් මං කියන්නේ ඔය කියපු විදිහම නෑ නමුත් අඩු වැඩි වශයෙන් තියෙනවා අපි වංචා දූෂණ වලට එරෙහි වෙනවා අලුත් ශ්‍රී ලංකාවක් හදනවා රාජ්‍ය පාලනය වෙනස් කරනවා කාර්යක්ෂම කරනවා අපි මහජන ධනෙ ඉතුරු කරනවා අපි හොරු වංචාකාරීන්ට වහාම දඩුවම් පමුණවන රටින් පිට වෙන්න දෙන්නේ නෑ එයාපෝට් වහනවා එයාපෝට් වහනවා ඒවා කතා වල තිබ්බා ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඔය කාරණා අඩු වැඩි වශයෙන් තිබ්බා ඉතින් ඔක්කොම එකයිනේ නෑ භාවිතාවද වෙනස් චන්ද්‍රිකා කුමාරතුංග 1994 වේදිකාවේදී කිව්වා වන්තරිකයන් දූෂිතයන් ගෙනල්ලා යාපෝ මේ ගෝල්ඩ් ෆේස් පිටනේ තියලා හැම ගහනවා ඒ වෙලාව විශාල වංචා දූෂණ චෝදන ලක් වෙච්ච කෙනෙක් තමයි විජේපාල මෙන්ඩිස් චන්ද්‍රිකා ඒක අවසන් කරේ විජේපාල මෙන්ඩිස් නමාත දුරට ලබා දීලා වෙනස් මෛත්‍රී 2015 දී කො යාපෝට් වහනවා කියලා හැබැයි 2018 දී යාපෝට් එකෙන් පැනලන්නට මහින්ද රාජපක්ෂට අගමැති දුරේ දෙනවා 2019 දී පොහොට්ටුවේ කට්ටිගෙන රනිල් මහ බැංකු මංකොලට හිරිය දානවා කියලා හැබැයි රනිල්ව ජනාධිපති කරනවා वंचा दूचन पिल हेम के नाट सटम पाटे
ලංකාවේ කවදාවත් දූෂිතයක් දූෂිතයක දනුවන් දෙන්නේ නැහැ. අපි අදූෂිත ව්‍යාපාරය. ඉතින් දූෂිතයට දනුවන් ලබා දී හැකි වෙන අදූෂිත ව්‍යාපාරයක් විතරයි ඒක අපි කරනවා. මාලිමාවට බලය ලැබුණොත් ඔයිට වෙනස් විදිහක් ගන්නවා කියලා කොහොමද විශ්වාස කරන්නේ? පරීක්ෂාව. අපේ භාවිතාව, අපේ ඉතිහාසය. අපි මේ රටේ මහජනගේ ධනයේ සත්‍යයක් නාස්ති කරපු නැති මිනිස්සු. ඒ වගේම ඒක විතරක් නෙමෙයි මම කියන්නේ. ජාතික සමගිය ගැන මම කියනකොට මේකළු ඉතාම බලේ වෙනු ජාතිවාදී වපුරුපුවයි. ඔබට මතකද? වඳ කොත්තු තිබුණා ගෝඨාභය පුටුවේ වාඩි වෙනකම්. වඳ ඇඳුම් තිබුණා ගෝඨාභය පුටුවේ වාඩි වෙනකම්. වඳ දොස්තරලා හිටියා ගෝඨාභය පුටුවේ වාඩි වෙනකම්. පාස්කු පහරේ ඉතාම සැකටි තුරු දිර කරුණා. ඒසම මේකළු බලේ වෙනු ජාතිවාදී උපයෝග කරගත්තා. අපි ජාතිවාදී රැල්ලට මුළු මහා සමාජයම ගලාගෙන යන වෙලාවෙදී අපේ ජාතිවාදීට හරි උපනේ හිටි මිනිස්සු. එසමෙරට ජාතික සමගිය වෙනුවෙන් ඉතාම දුෂ්කරව දීලා මට මතකයි සාෆි දොස්තර මහත්තයාගේ ප්‍රශ්න මම පාර්ලිමේන්තුව මම විතරයි අහුවේ. ඒ වෙලාවට මට මුස්ලිම් තොප්පියක් දැලම ඡායාරූප ගියා. හරිද? හැබැයි ඒ ජාතිවාදී රැල්ලට විරුද්ධව අපි කැලින් හිටගත්තා. එසමෙරට ජාතික සමගිය නිර්මාණය කරන එක ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල වුණාට ඇත්තක් බවට පත් කරන්නේ ජාතික ජනබල වේ. මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නේ. මේ රාජ්‍ය සේවය පතුලින් පුරවලා තියෙනවා. විශ්වවිද්‍යාල වල ගත්තොත් අධ්‍යන කාර්ය මණ්ඩලයට වඩා ලොකුයි අනධ්‍යන කාර්ය මණ්ඩලය. ලොකු වෙලා තියෙන මොකක් නිසාද? දේශපාලන පත්ති. ඔබ දන්නවා දේශපාලන පත්තෙන් ගස් යට දුන්නේ. හරිද? ඒගොල්ලන් කොහොමද රාජ්‍ය සේවය කල්පනා කරන්නේ කරන්නේ? රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න පුළුවන්ද ගස් යට සිය බලා ගස් යට රස්ස වේදනයි? නෑ ඒක අපි කරමු. හරිද? ඔය ඕන නායකට වේදිකාව නැගලා කියන්න කියන්නේ. තමන්ගේ රැස්වීමට ආපු හේතුවෙන් රජයේ රැකියාවක් ගැනීමට එක සුදුසුකමක් නෙවෙයි කියලා කියන්න පුළුවන් කියලා අපි කියනවා. අද ප්‍රසිද්ධිකේ ඔබ අපේ පක්ෂ මේ ජාතික ජන බල වේගයට වැඩ කටයුතු කිරීම හේතු කොටගෙන රැස්වීම වල සහභාගී හේතු කොටගෙන ඔබට රස්සාවක් ලබා ගැනීමට ඒ සුදුසුකමක් නොවේ. දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ. ඒකට අවශ්‍යතාවයේ ඒ සඳහා අවශ්‍ය නිපුණතාවයේ සුස්තාවයේ තමයි ප්‍රධාන වෙන්නේ. ඕකේ එක නායකයෙකුට කියන්නේ. එන් සමගද අපි කියන්නේ. අරගොල්ලන්ට ඒවල් සටන් පාට විතරයි අපි ඔය යථාර්ථවාද මිනිස්සු. ඒ නිසා මේ රටේ ජනතාවගේ හැමදාමත් ඔය අභිලාෂයන් ටික තිබුණා. අලුත් විවස්ථාවක් ඕන ජනතාවගේ උමනාව. වංචා දූෂණය දඬුවම් දෙන්න ඕන ජනතාවගේ උමනාව. රාජ්‍ය සේව පරිකාර්ෂම් කරන්න ඕන ජනතාවගේ උමනාව. නීති පද්ධතියක් ඔක්කොටම සමාන වෙන නීති පද්ධතියක් ඕන ජනතාවගේ උමනාව. තමයි ජනතාවගේ අපේක්ෂාවයි බලාපොරොත්තුවයි. පාලකයාගේ අපේක්ෂාවයි බලාපොරොත්තුවයි දෙකක්. ඔබට දූෂිතෙන් දඬුවම් දීමේ උමනාවක් තියෙනවා නේද? ඒ උමනාවට වඩා වැඩි උමනාවක් මට තියෙනවා. ඔබට මේ රටේ නාස්ති නතර කරන්න ඕනේ නේද? ඔබට තියෙන උමනාවට වඩා වැඩි උමනාවක් මට සමග ව්‍යාපාර තියෙනවා. මතකද බලන්න. ඒ නිසා අනිත් ඔක්කොම පොතේ ලියන වාක්‍ය බවට පත් වුණාට ජාතික ජන බල වේගයේ යථාර්ථය බවට පත් කරනවා. අපි ගොඩනගන ආණ්ඩුව ජනතාවගේ අපේක්ෂාවයි ජනතාවගේ බලාපොරොත්තුවයි ජනතාවගේ උමනාව මත සමපාත වෙන ආණ්ඩුවක් අපි ගොඩනගන්නේ. ඔබේ ව්‍යාපාර කෙනෙක් දූෂිතෙක් වංචාකාරයෙක් කියලා චෝදනා එල්ලුණොත් ඔබ මොකද කරන්නේ? නිසි පරිදි පරීක්ෂණ කළ ඉවත් කරමු. අපි ඉතිහාසෙම කළා තියෙනවා. අපේ එක මන්ත්‍රීවරයෙක් හිටියා. ඔහු ජපානයේට ළමෙක් කරගෙන ගියා. තරුණී. කවුරුවත් දන්නේ. පක්ෂ විතරයි දන්නේ. පහුවදා මන්ත්‍රී දුරෙන් අයින් කරා. ඒක එහෙම මිසරහට යයිද? අනිවාර්ය. රටක් අපිට ඕන මොකද්ද? මේ යන විදිය මේ පවත්තකට යනවා නම් වසන්ත අපි දේශපාලනය කරන්න ඕන අපි පැත්තකට යනවා. අපිට ඕන වෙලා තියෙන මේ ගලාගෙන යන මේ ගමන් කරමින් තිබෙන දේශපාලනය වෙනස් කරන්න. හරිද? මොකද මේකෙම ගහගෙන යන්න ඕනේ. ඉතින් ඔය ගහගෙන යන්න පුළුවන්. අපි කාලාන්තරයක් තිස්සේ මේ සියලු දේශපාලනය කරමින් තිබෙන්නේ මේ තත්ත්වය වෙනස් කරන්න. ඒ නිසා ප්‍රධාන දේ මොකද්ද? නීතියේ විධානයේ ආධිපත්‍ය සාධාරණීකරණය කිරීම. ඒක මටත් සමානයි. මගේ පක්ෂ සමාජිකයට සමානයි. පොදු පුරවැසියට සමානයි. එහෙම අපි නීති විධාන ආධිපත්‍ය තුන රට කරන්නේ. දැන් මේ ඔබ අර හොඳ තැනකට ගෙනාවා පරීක්ෂා කරලා බලන්න කියලා. ඔබ ඔබේ කතාවේදී කිව්වා පරීක්ෂා කරලා බලන්න කියලා අපිව. දැන් අපිට මතකයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්ක ආණ්ඩු කළා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයාව ජනාධිපති පුටුවේ වාඩි කරවන්න ඡන්දේ කළා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාව ජනාධිපති පුටුවට ගෙනියන්නත් යම් සහයක් දුන්නා නැද්ද? නෑ, ඒතරේ තරම්ම නෑ. නමුත් ඒක පැහැදිලි කරන්න. හරි. යම් සහයක් දුන්නා. දැන්
තත්ත්වවලින් අලුත් පරීක්ෂා කිරීම වෙනස් වෙන්න පුළුවන් වේද? දේශපාලනේ කියන්නේ වසන්ත මේ ගර්හිත තත්වයක් නෙවෙයි. දේශපාලන ව්‍යාපාරය සමත් වෙන්න ඕන. ඇති වෙන වෙනස්කම් වලට අනුරූපී වන පරිදි තීන්දුව తీරන ගන්න. 2004 විශේෂයක් ලංකාව. ඔබ දන්නවා රනිල් වික්‍රමසිංහ LTT සංවිධානයත් එක්ක ගිවිසුමක් අත්සන් කළා තිබුණා. ඒ ගිවිසුම අනුව විදේශීය සාම නියෝජිතයින් බවුන්ඩරි ලයින් එකේ හිටෙව්වා. කිලෝමීටර් එක තිබ්බ නෑ නෝ මෑන් නේද ඒරියා එක. ඒ කියන්නේ මොකද්ද ජන ශූන්‍ය ඒරියා එක. ඒ පැත්තෙන් මේ පැත්තට එන්නත් බෑ මේ පැත්තෙන් ඒ පැත්තට යන්නත් බෑ. ඊට පස්සේ ඒක නීත්‍යානුකූල කරගෙන සිතා අන්තර්පාලන යෝජනාවක් හැවිලා තිබුණා. අන්තර්පාලන යෝජනාව පස්සේ ස්ථාවර පාලනය ගොඩනැගීම අනතුරකට මුහුණ දලා තිබුණා. අපි මේ ප්‍රශ්න දෙකේ කොහොමද අපේ රටේ යුද්ධ තිබුණේ ජනතාව අතර සිංහල දෙමළ මිනිස්සු අතර යුද්ධයක් තිබුණේ යුද්ධ තිබුණා ලංකා ආණ්ඩුවේ හමුදාවයි සන්නද්ධ LTTV සංවිධානය අතර යුද්ධ ජනතාව ගාවට ඇවිල්ලා තිබුණේ හැබැයි LTTV සංවිධානය ප්‍රහාරයන් දිහා බැලුවොත් एक लंकावे वार्गिक पवित्र लखन व्यापार बड़ पत्ल माइंग अम्मानवल सिंह जनपद विनाशक युद्ध निशाने सिंह इतकोटे इकट तिपुन रट वार्गिक पवित्र संविधान कतर बले मार इकन मुख लंकावे बल केन्द्र देखा गुड़ने गिनवा सिंह बल केन्द्र साध्यम बल केन्द्र एक समस्या हतली सतेदी हतली सतवेन का महाभारत इकट तिबुड़ी बीतान्यद्राज्यवादी मेदियत महाभारत दिखट बिगु एक हिंदू इंदियावा अणित मुस्लिम पाकिस्तान अरे कुलसिन पंसक महत्व परिवर्तन कर पोता अंतिम दुमरी बकिय पाकिस्तान दंग इंदियावट कोच्याव हिंदू मलकांदा इंदिया दंग पाकिस्तान कोच्चिगी मुस्लिम मलकांदा එකට තිබුණු රටක් ජාතිවාදී පදනම් මත බෙදීමේ ප්‍රතිවිපාක ජනතාව අතර යුද්ධය ආවා. අදත් කාශ්මීර යුද්ධය. අදත් ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් මැච් එකක්වත් ගහන්න බැරි තරමටම මේ තීව්‍ර බෙදීම තියෙනවා. අපේ රට ඇතුළේ එහෙම බෙදීමක් සිද්ධ වුණා නම් අපේ රටේ දෙමළ ප්‍රජාව රට හැමතැනම විසිරලා ජීවත් වෙන ප්‍රජාව. එහෙම සිද්ධ වුණා නම් අද වසන්ත ඔබට අපිට කතා කරන්න සිද්ධ වෙන්නේ මේක නෙවෙයි. අද මේ දෙමළ සහ සිංහල ජනතාවට තීව්‍ර ගැටුමක් වර්ධනය වීම අනතුරක් තිබුණා. ඒ අනතුර පරාජය කරන්න ඕනේ නැද්ද? අපි ඒ සඳහා නුවර ඉඳන් කොළඹට පාගමන්නව. ගාල්ල ඉඳන් කොළඹට පාගමන්නව. විශ්වවල උද්ඝෝෂණ ක්‍රියාමාර්ග වල අපි නිරත වුණා. ගිවිසුම අත්සන් කරන දවසේ රමක මාර්තු මාස 15 වගේ හැන්සඩ් එක කියවල බලන්න. ඒ වෙලාවේ සභානායක විජමුළු කුබණ්ඩාර. ආ පාර්ලිමේන්තුව නැගිටලා අහනවා LTT සංවිධානයත් එක්ක මෙහෙම ගිවිසුමක් අත්සන් කරන්න යනවා ඇත්තද කියලා. සභානායක විජමුළු කුබණ්ඩාර කියනවා එහෙම ගිවිසුමක් අත්සන් කරන මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළාත් මාසම් කරන්න කියලා. හැන්සඩ් එකට විතරයි මේ කතාව. උදේ 10ට අත්සන් කරලා. සභානායක දන්නත කැබිනට් මණ්ඩලේ දන්නත මේ ක්‍රියාමාර්ග ඉස්සරහට යමින් තිබුණා. ඒ පරාජය කරන්න ඕනේ නැද්ද? අන්න ඒක පරාජය පත් කිරීම සඳහා ප්‍රදේශපාලන තීන්දුවක් ගත්තා. එහෙම නැතුව මේ තන්ත්‍රිකත් එක්ක රට හදන්න හරි. තන්ත්‍රිකත් එක්ක වංචා දූෂණ නැතර කරන්න හරි. තන්ත්‍රිකත් එක්ක රාජ්‍ය පාලන කාර්යක්ෂම කරන්න හරි නෙමෙයි. ඒ නිශ්චිත අනතුර පරාජය පත්කල යුතුයි. ඒක අපි තීරණය කරා. හැබැයි දේශපාලන ගත්තොත් අපිට අවාසිය. අපිට නඳුරු පැහැයක් ඇති වුණා. දැන් තොය වෙන කියන දෙයක් නැහැ. අද තොය අපි විරුද්ධ පක්ෂයට නේද කියන දෙයක් නැහැ. 2004 එකට ගියා. උගනේ කියන වෙලාවට දේශපාලන අපිට අවාසිය. අපි දේශපාලන ව්‍යාපාරය පිළිබඳ යම් අඳුරු පැහැයක් ඇති වුණා. අව පැහැ වුණා. අපි ඒක දන්නවා. හැබැයි එහෙත් ඒ වෙලාවේ රටත් ජනතාවත් මුණ දිත් අනතුරත් කල්පනා කරොත් අපි ඒක කරන්න ඕනේ. දේශපාලන ව්‍යාපාරයේ ඉන්නේ තියෙන සිදුවීම් වල ප්‍රතිචාර දක්වන්න නෙවෙයි. ඇති වෙන සිදුවීම් වල ප්‍රතිචාර දක්වන්න නෙවෙයි දේශපාලන ව්‍යාපාරයේ ඉන්නේ. ඇතිවිය හැකියි කියලා කල්පනා කරන පුරෝකථනය කරලා ඒක වැළැක්වීම සඳහා තමයි දේශපාලන ව්‍යාපාරයේ ඉන්නේ. අන්න එහෙම තීන්දුවක් අපි ගත්තා. ඒක තමයි කනගාටුවක් නැහැ. මේ මිතුත් පක්ෂයක් හැටියට හොඳද කියලා බැලුවොත් කාට හරි කියන්න පුළුවන්. ඔගලන්ට හොඳනේ හොඳ උනේ නෑ නේද කිව්වෝ පක්ෂයකට ඒක අපිට හිතන්න පුළුවන් හැබැයි රට සහ ජනතාව පැත්තෙන් හිතුවොත් ඒකේ විලක් ගත යුතු කීවක් ලාදත් අපි විශ්වාස කරනවා මොකද අපි චන්ද්‍රයාත් එක්ක රට හදන්නේ වැඩි ගියන්නේ අපිට කනගාටුවක් ඇති වෙනවා
චන්ද්‍රගතයක රටාදන්න කියලා නේ චන්ද්‍රගතයක රටාදන්න කියන මේ වැඩේ නතර කරගෙන ඉන්න සදා පමණ අපි මූල උපාය බලපත් ඒ වෙලාවට අපිට ඒක තනියම කරන්න පුළුවන් නම් අපි කරමු හැබැයි අපිට තනියම කරන්න බෑ ඒ වෙලාව විදයක ජනාධිපතිතුමා චන්ද්‍රිකාතේ ඒ නිසා ඒ ආණ්ඩුවට අවුරුදු පහක බලයක් ලැබිලා තිබුණා ඊට කලින් ඒ ආණ්ඩුව පෙරලන්න තිබුණේ එකම බලය තිබුණේ චන්ද්‍රිකාගාව විතරයි චන්ද්‍රිකා රා පාර්ලිමේන්තු ඉස්සුවරගෙන ඒක තමයි නැත්නම් මම අවස්ථා තුනක් ගැන කිව්වා ඔය අවස්ථා තුනේදීම ඔබලා අපේක්ෂා කළ දේ වුණාද දෙවෙනි එක ගත්ත 2005 ගත්තොත් 2005 අරගමනීම දිගුව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුණේ මොකද්ද තමන් විසින් දියත් කරනද වැඩ නිමා නොකරනද කාර්ය නිමා කිරීම සඳහා හොඬ බලේවි අරගමනීම දිගුව පරාජයපත් කළේ 2015 නම් එහෙම තත්වයක් නෙවෙයි 2015 සිද්ධුනේ මේක ඇත්තම ගත්තොත් සමාජ තීව්‍ර බෙදීමකට ලක් වෙලා තිබුණා එක පැත්තකින් සුදු වෑන් එහෙම ආපු නිකම් ප්‍රජාතන්ත්‍ර විරෝධී කඳවුරක් තිබුණා අනිත් පැත්තෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණා එතකොට අපි දේශපාලන ව්‍යාපාරයකට කුඩා ව්‍යාපාරයක් අපිට මේ දෙකට රිවර්ස් මහා බලවත් එකක් බව නිර්මාණය කරන්න ඉඩක් ලැබුණේ නෑ ඒ නිසා අපි කල්පනා කරා මොකද්ද ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ අපේක්ෂාවන් වෙනුවෙන් අපි තන්දිරි ඉදිරිපත් නොවී ඒ වෙලාවෙත් අපි ජනතාවට කිව්වා මොකද්ද අර සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා ඒ කඩේ බඩු සුවරනේ මේ කඩේ බඩු සුවරනේ නේද ඒ නිසා අපිට කරන්න තියෙන්නේ මොකද්ද අලුත් කඩයක් නිර්මාණය කර ගැනීම තමයි අපි අපේක්ෂාව තියෙන්නේ ඒක තමයි තන සිද්ධුනේ හැබැයි චන්ද්‍ර ඉදිරිපත් වුණා නම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද දැන් ඔබ පාර්ලිමේන්තුවේදී ජනාධිපති චන්ද්‍ර ඉදිරිපත් වුණා වෙන අපේක්ෂකෙක්ට අපි සහාය දෙන්නේ නැහැ අපිට කවුරුත් සුවර නැහැ අපි වෙනස් කියලා ඔබ ඉදිරිපත් වුණා අනුර කුමාර දිසානායක ඔව් ඔව් එතෙන්දී ඔබ අතහරන එක දෙකක් නේ ඔව් ආපහුරලා බැලුවොත් එහෙම අවස්ථාවකුත් තිබුණා තෝරා ගැනීමක් තියෙනවා එක්ක ඉල්ලනවද එක්ක නොඉල්ලනවද කියලා තෝරා ගැනීමක් තිබුණා ඒ වෙලාවේදී ඒ වෙලාවේ ඇති වෙලා තියෙන දේශපාලන තත්ත්වෙ මත අපි නොඉල්ලන තීරණයක් ගන්න ඔබ කියන කාරේ නේද අපිට ඉල්ලීමේ අවස්ථාවක් තිබුණා තිබුණා ඒක අඩු වාසි වැඩි වාසි මොකද්ද කියලා බලනකට වඩා නේද ඒ වෙලාවේදීම අවස්ථාවක් තිබුණා ඉල්ලුවා නම් අද සර්ව සාධාරණයි සමහර විට පෝ මොනවාද දේශපාලන ඉතිහාසය තුල ජයපෙගත්ත වැරදි දේශපාලන තීන්දුව තීරණ ඇතර මෙහිමයි ඒ කියන්නේ දේශපාලන ව්‍යාපාරයක් ඉතිහාසයේ ගමන් කරමින් එනකොට ඒ තියෙන තත්වයටත් සිදුවේ හැකිය කියන පුරෝකථනන් එක තමයි අපි තීන්දුව තීරණ ගන්න. එතකොට සිද්ධ වෙන්නේදී තමයි ඒ නිශ්චිත වාස්තවික තත්වයන් ඒ වෙලාවේ තියෙන තත්වයන්ට අනුරූප වන පරිදි ඒ තීන්දුව නිවැරදි. හැබැයි අපි ආපහු හැරලා බලනකොට තවත් අවස්ථා තිබුණාද කියලා අපි කල්පනා කරන්න තිබුණා. ඔබ කියපු 2004ම 2004 අපිට තිබුණ එකම විකල්පයේ ගමන පරාජයටපත් කරන්න චන්ද්‍රිකාත් එක්ක එකතු වීම විතරද අපි ඒකට වැඩි බර තියලා වෙන අවස්ථාවක් ගැන කල්පනා කරේ නැද්ද? ඒතර අපි හිතන්න ඕන ප්‍රශ්නේ. 2015 ගැනත් ඔබට කිව්වේ අපිට නතර වීමමද වෙන අවස්ථාවක් තිබුණේ නැද්ද? ඒ වගේ අපිට සංවාදෙත් තුන දින අවස්ථා දෙකක් තියෙනවා තීරණාත්මක වශයෙන් ගත්තොත් 94න් පසු දේශපාලනයේ. අර ඡන්ද ඉල්ලපු නැති එක ඒ දෙක තමයි 15යි 4යි 2004යි මම කිව්වේ. ආ ඒ දෙක අවස්ථාද. මම මොකද 2005 කියන්නේ අලුත් අවස්ථාවක් නෙවෙයි. ඒක 2004ෙම දිගුවා. ඒක එකට පවතින්නේ නේ. මහා ඡන්දේ සහ ජනාධිපති ඡන්දේ. ඒක එකට පවතින කතාවක්. ඒක එක ගුණුවක් අනිත් ගුණුව 15. තවමත් ඒ ගැන ජවිපේ ඇතුලේ සංවාද කරනවද? උදේ අපි සංවාද කරලා ඒක දේශපාලන ව්‍යාපාරයක් සිදුවීම් ඉතිහාසයේ සිදුවීම් වලටම ලක් වෙලා විය කැන දෙනවා නම් දේශපාලන ව්‍යාපාරකින් වැඩක් නෑ. ඒවා හුදු සිදුවීම් විතරක් බවට පත් වෙනවා. ඒ සිදුවීම් අධ්‍යයනය කරලා ඒ සිදුවීම් වලින් අත්දැකීම් උකහා ගැනීම තමයි දේශපාලන ව්‍යාපාරක වක් කියන්නේ. මම හිතන අපි උගත් පාඩම් ගොඩක් තියෙනවා. හරිද? ඔබට මතක ඇති අර මොකද්ද මාර්තු මාසේ දෙවෙනිදා උද්ඝෝෂණේ. ඉතින් අපිට එතන බලපාන උගත් පාඩම් තමයි. නේද? ඒ වෙලාවේදී ඒකට සහභාගී වෙන්නයි කියලා විශාල විරෝධයක් තිබුණා. හැබැයි උද්ඝෝෂණ ඉවර වෙනකොට ඔයගොල්ලෝ තමයි හරියට හරිම කියලා පටන් ගත්තා. ඒ උගත් පාඩම් වල ප්‍රතිඵල. 5 යම් යම් දේවල් ජනතාව ඉල්ලුවා වෙනස් වෙන්න ඕනි කියලා. දූෂණයෙන් තොර පාලකීන්, ජනතාවට වක් කියන පාලකීන්, එතකොට තරුණ ප්‍රජාවට මේ පාලනයට සම්බන්ධ වෙන්න අවස්ථාවක් දෙන්න අපි මේ රට වෙනස් කරන්න ඕනි, වෙනසක් විය යුතුයි කියලා. දැන් ඔන්න ඡන්දයක් ඇවිල්ලා තියෙනවා. මාර්තු මාසේ ඡන්දේ තියෙනවා. මේක පුංචි ඡන්දයක් වුණත් මේකත් වැදගත් කියලා ඔබ කියනවා. ඔබේ ලිස්ට් වල පාර්ලිමේන්තු මේ ඡන්දෙට හදපු
मे जनता इलपु देवा नियोजने वेनवाद अनिवार्य अपे लिस्ट मैं सीएट पनाहट वा वे प्रमाण तरुण नियोजने संख्या तरीट मैं इवक दीर्घकाल कपे पक्ष वेडकर अद्यकीम सहित परणत कंडा नियोजन कर कुड़ा प्रमाण विश्वागे गो दीतर इन मम्मी मिक्स इम मिक्स इन इमन अर इक अर तरण अर अद्यकी मेक गलागने तम ये कंडा मेलिए मिक्स तीन इला त्वंज दूसन पील बंदी विशाल स्थल की भाजन कल ओ जातक जन बल वेगेट उड हदला तीन इमेज अभी तीन पिंतूर मेम तम जाति जन बल वेट इकल वंच दूसन रे वंच दूसन रे वरगल कर व्यापार ये विनय तीन व्यापार एगोलो रट जनता विन कैपक्रीम समत्व व्यापार एगोलो अर नास्तिकार जीवित गुकर व्यापार वगी अभी अभी विषय गुडन गणतावे अन्े अनता प्रति रूपे गमिंग इन एमता गमी की नाट पड़ी पड़ी परस्परता वेकोलो अभी रट उड़ीन दिन विधि अने गमी दिखना इन सापे नाम योजन सकस्क्रीम सलखील भाजने सलखील अन्न ए जाति के जन बल विज्ञान तावे आरक्षक मैं एक अभी कर लीन हित नई वगेम अभी हेमदाम की लीन मगर कलिंग वगेम अने पक्ष त्याम हुद मिनस इन हुद मिनस तपे अवस्था बदल दी इन सह मर मिक्स यम सम्मिश्रण सहित नाम सकसकल काट सभापति दीन वेडिम देशपालन अद्यकीम तीन परणत भाव तीन हेकिवती ये मेहवीम सदा दक्षता तीन किल अट एन खंडम गण कपी श्याम सभा पतकल तीन ओन सह मैं तमाम तनिपुदी क्रेन विश्वासित बनी मे खंडा मिता मत खंडा ये खंडा में विचिता ये सभावन मुकद अपेरटे बोहय विश्वासक मेरटमे तनिपुदल महाविस्मकर्मे निशी दियशन कुमार इंद्रजालिक निशीमट गुडगणी किल अभी हेमदाम के मेरट इंद्रजालिक गुडगणिने मेरट गुडने की कार्य अभीला हेम पूर्व सिख गो दंड दीवल तीन नुदंड दीवल तीन हेकिवन तीन दुबलतावे एक मठ तदाले मम दंड दीवल तीन दंड दीवल तीन हेकिवन तीन दुबलतावे अभी सुपमेन नी सर पक्ष सुपमेन मम 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 या तम मेन एमने अभी सामान्य स्वाभाविक मनुष्य अभी तीन विशेष मुखद अभी तीन विशेषितम विविध हेकिवन सहित तीन खंडाय इकटे इकत करला अरे हेकिवन टीक मोहत करला समाज पारिवर्तन मे वीम तो अपे विशेष एम तो अभी कौर मम के सीट अपे पक्ष किस पहालमीन सामाज के दक्वा अभी किसी सुपमेल अभी पुदसामिक क्रियाकार सामाजिक सभा मे विन तेमतम नमू नाम मात्र सभापति कवश्यन अभी खंडा नायक कवश्यन निलवशे एटिक पत्कल तिबिन हेबे मेहवाणी अरे विविध हेकि कुशलता खंडा तम एक निशापे रट अवश्य कद तनिपुदल नायकत्व तनिपुदल अति तरम गिड़ला मेरा विनाशकल तिबिन मेरा अति कशाल विन तम तनि पुद्गल नायकत्व सामूहिक नायकत्व लोके गमन कर दिशावट लोके सुपमेन लोके गमन कर लोके गमन कर सामिकत्व अने सामिकत्व उत्तम आदर्श उत्तम खंडाय अभी इधर पथकल तिबिनेर सुविशेषण ओबत् ममत् वसंत दें दीर्घकाल मेतिवर्ण व्यापार मोहित मेतिवर्ण दौसल निरीक्ष प्रतिफल विग्रह करण सभा वाल मम देखल तीन ओबट लंका सुविशेषित मेतिवर्ण प्रतिफल विग्रह करण लभिनो नवींद रात्रि उबेदाट मम बलांगीन ओब ये शिस नालिका भी उबगे मेतिवर्ण मेहवीम ए पील बंती नारदकथन को मेक लंका विशेष देशपालन रूम सिल कल बलवेलाइन मदद महिंद राजपक्ष रणिल विक्रम सिंह बल मारनाट मेम कल बल विन रणिल विक्रम सिंह महिंद राजपक्ष बल मारना मेम कल बल विने गला एक अलुदेवी
බලය මාරු වෙනව නෙමෙයි කලබල වෙන්න දෙයක්වත් නෑ ගෙදර ඉන්න මිනිහක් ගෙනලා ජනාධිපතිකම දෙනවා ගෙදර හිටු කෙනෙකුත් ගෙනල්ලා ජනාධිපතිකම දෙන්න තරම් ඒගොල්ලන්ට වෙනසක් නෑ හැබැයි ලංකාවේ මේක විශාලතම දේශපාලන වෙනස අපේ රටේ දීර්ඝ කාර්යයක් ප්‍රභූ පැලැන්ති ඇති මේ දේශපාලන බලය තිබුණා ත ප්‍රභූ කණ්ඩායමකට අපේ රටේ ධනය දේපල එක්රස් කරගැනීමට ඉඩකඩ හදලා දීලා තිබුණා ජනාධිපතිවරයා වටාරැස්සනේ කුඩා චෞර වලල්ලා අපේ රටේ ජාතික ධනය එකතු කරගත්තා ඇමතිවරයා වටාවට රැස්වෙන 4-5 දිනේ ඒ අමාත්‍යන් සිටින සියලු ව්‍යාපෘති සියලු ආදායම් 3-4 දිනක අතර ගත්තා එනිසා අපේ රටේ මෙහෙම දේශපාලන ස්තරයන් කීපයක් ඇදලා තිබෙනවා ඒ ස්තරයන් කීපේ සියල්ලම කලබලයට පත් වෙති ප්‍රතිවර ව්‍යාපාරයක් මෙමින් තිබෙනවා එනිසා සියලුම කණ්ඩායම් මම දන්නවා ඔබ දැක්කනම් විජේදාස රාජපක්ෂ කෙලිම කිව්වා විපක්ෂයේ සජබෙට අත දික් කරලා කිව්වා ඕගොල්ලෝ මෙතන එළිය කෑ ගැහුවට මේ ඡන්ද ඉල්ලලා කෝල් කරලා කියන ඡන්ද කල් දාන්න කියලා මට ඉන්දියන් එම්බසි එක මේ දවස්වල නිදහස් සුස්වේ තිබුණා එතෙන් ගිහපු අමතිවරයෙක් මට කතා කරලා කිව්වා සජබේ වට වෙලා ඉල්ලවලු ඡන්ද කල් දාන්න කියලා හරිද මම මේ හැත්ත කියන්නේ ඉතල මොකද මේ තියෙන්නේ මේ හැම දිනම අද මේ ඇතිවීමෙන් තිබෙන නව පරිවර්තනට බය වෙලා තියෙන සලිත වෙලා තියෙන මම කියන්නේ ඒ තා කුඩා කණ්ඩායමකගේ සලිත වීම පුදුමහත් ජනතාවගේ ආස්වාදය බවට පත් වෙලා තියෙන මැතිවරණයක් නේ ඔබ කියන්නේ නොහිතන බලමාරුවක් සිද්ධ වෙනවා කියන්නේ අනිවාර්යයි ආ මම මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර වලට කියන්නේ මෙවැනි තත්ත්වයක් කමුවේ තේ බලමාරුව සිද්ධවන්නේ නැත්නම් අපේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාර වලට පැවැත්මක් තර්ජන ලක් වෙනවා ඕනම් ප්‍රගතිශීලී ව්‍යාපාරය එනිසා මේ තත්ත්ව මේක විශේෂ තත්ත්වයක් මම ඔබට කියන්නේ අවුරුදු 15කට වඩා වැඩි කාලයක් අපේ රටේ දේශපාලන කේන්ද්‍රය බවට පත්ලා තිබුණු රාජපක්ෂලා ආණ්ඩුව හිටියත් මේ රට මෙහිව රාජපක්ෂලා විපක්ෂ හිටියත් මේ රට මෙහිව රාජපක්ෂලා අද රාජපක්ෂලාගේ භූමිකාව මුළු මුළුම මහෞස් වෙලා තිබෙනවා පොට්ටුව කියන දේශපාලන සංවිධානයේ පුපුරලා නේද පුපුරලා නිකන් අර බෙදිලා අවසන් වෙලා තිබෙනවා ආර්ථික ගමනේ ආපු විනාශකාරී මාවත මිනිස්සුන්ට දැනෙන්න පටන් ගන්න තියෙනවා ජනතාව ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පාරට බැල ජනාධිපති වෙක්ස ආණ්ඩුවක් පළව ඇරලා තියෙනවා. හැබැයි ප්‍රතිපල භාග ප්‍රතිපල නව ප්‍රතිපලයක් අපේක්ෂාවෙන් ඉන්නවා. ලංකාවේ මේ පක්ෂ දෙක ඉස්සර තීව්‍ර බෙදීමක් තිබුණා. ඇඳුම් පව මේක ජාතික ඇඳුම මේක යුරෝපියන් ඇඳුම මේක අලබතල කරනවා මේක හැඳි ගැරුප් වලින් කරනවා. ඔය වගේ يعني සංස්කෘතික වශයෙන් මේ කඳුරු දෙක අතර බෙදීමක් තිබුණා. අද එහෙම නැහැ. හරිද? අද මේගොල්ලෝ අද එක තැනක හිට අනිත් තැන තරම් මිශ්‍රණ වෙලා තියෙනවා. දැන් කවරදාකට වඩා මේ දෙක මේ කඳුරු දෙක එකක් බවද සමාජයට හේතු ගෙනලා තියෙනවා. ඒ නිසා අපේ පක්ෂයට ගත්තොත් අපි ජාතික ජන බලවේගයේ පහුගිය කාලේ විශාලස ගම්මානවලට ගිහලා වැඩ කරලා තිබුණා. නව නායකත්වයක් හඳුන්වලා තිබුණා. නව ගමන පිළිබඳ අපේක්ෂාවන් අපි පොදිමැදලා තියෙනවා. විවිධ සමාජ ස්තරයන් නීතිජ කණ්ඩායම් විසිද්දල ආචාරුන් ව්‍යාපාරිකයන් වැනි විවිධ සමාජ ස්තරයන් අපි ඒකාබද්ධ කරගත්තු ව්‍යාපාරයක් ගොඩනගලා තියෙනවා. එනිසා ලංකා දේශපාලනේ සුවිශේෂම අවස්ථාවට අපි ඇවිල්ලා තියෙනවා. එනිසා මේ මැතිවරණේ ඒ ප්‍රතිඵල ලැබෙනවා ඒක පිළිබඳ විශ්වාසයක් තියෙනවා. ඒක ලැබෙනවා. ඉගෙන ආයේ මුති දන්න එපා. සැකයන්නේ. හරිද? එනිසාම තමයි ඡන්ද කල් දෙමින් සදා මේ තරම් කුමන්ත්‍ර දියත් මෙතන තියෙන්නේ. 6 ඔබ කියන ප්‍රතිඵලය ඔබට ලැබුණොත් කොහොමද මේ ගම හද? එකක් මම හිතනවා එක පළාත් පාලන ආයතන කියලා කියන්නේ ගමේ අයට තමන්ට දෙන හොඳම කිට්ටුම හොරා එතන ඉන්නේ. පාරාදමට බොරු දානකට තාර දානකට ලයිට් කණු දාන පාලම දානකට ඇති තරමට දාන්න. අපි ඒක වෙනස් කරමු. වෙනස් කළා පළාත් පාලන ආයතන ගමට සිද්ධ වෙන්න පුළුවන් සියලු කාර්ය. ඉතා මැනවත්ත කරන්න පුළුවන් ප්‍රාදේශ සභාවක අපි ගොඩනගලා ආදර්ශ දීලා තියෙනවා. ඒක අපි කරමු. ඒක කාට හරි අහන්න පුළුවන්. ඉතින් ඒක පෙරදුනවා නේද? මම අහන්න තුන ගන්න ඉතින් මම කියන්නේ
අපි පළවෙනි තිස්සම ආරාමේ පළවෙනි තන්දේ අපි දිනුවා. දෙවෙනි තන්දේ 2006 පළවෙනි සැරේටත් වඩා වැඩියෙන් දිනුවා. 2010 අපි පෙරදුනා. 2010 පෙරදින්නේ පළාත් පාලන ආයතන පිළිපදව නිමි 2010 මැතිවරණේ ඉන්නේ. 2010 මැතිවරණේ යුද්ධය අවසන් වෙලා ඒ පළාත් පාලන ආයතනයක කානු සුද්ධ කිරීම මොද අඳුරු පාසල් දෙම පොළොබත් දිවත් කිරීම පාරවල් සංවර්ධන කිරීම පරිසරය ආරක්ෂා කිරීම වැනි සාධක යට ගියපු මහා දැවැන්ත යුද ජයග්‍රහණයක් නේද යුද්ධ නිමාම විසින් සමාජයට ඇති කළද මහා ආස්වාදයක් තිබුණා ඒ ආස්වාදින් තිස්ස වෙරින්නේ ඒක ඇත්ත එදා සිද්ධු වුනේ 7 ඉන්දියාව ඇමරිකාව චීනය අපිට හංගන්න දෙයක් නැහැ අපේ රටේ දේශපාලන කාරණාවලදී ආර්ථිකමය කාරණාවලදී තීරණාත්මක සාධක තුනක් අනුර කුමාර දිසානායක කොහොමද මේ තුන බැලන්ස් කරන්නේ ඇත්තටම මම ගත්තොත් පුද්ගලිකවත් අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස ගත්තොත් අපි චීනයට සමීපයි චීනේ කොමියුනිස්ට් පක්ෂයත් එක්ක අපිට සම්බන්ධතාවයක් තිබෙනවා අපිට චීනේ පිළිබඳ භක්තියක් සහ ආදරයක් තිබෙනවා මොකද චීනේ ලෝක ජනගහනයෙන් පහෙන් එකක් තියෙනවා හැබැයි සම්පත් වලින් පහෙන් එකක් නෑ භූමියෙන් පහෙන් එකක් නෑ නමු දුප්පත් භාවය අවශ්‍යලා තියෙනවා 2000 ඉඳන් 2010 දක්වා බැලුවොත් ලෝකේ දුප්පත් භාවය අඩු වෙලා තිබෙනවා අපි චීනේ අයින් කරලා ගණන් කරොත් ලෝකේ දුප්පත් භාවය වැඩි වෙලා තිබෙනවා මේ සෞම් පිළිබඳ අපිට ඇගයීමක් තිබෙනවා ඇත්තටම අපි චීනේ ආසන්න රටක් නෝ අපි චීනත් එක්ක සහයෝගතාවයෙන් කටයුතු කරනවා නමුත් අපි චීනේ කලාපේ භූ කලාපේ නෙවෙයි අපි ඉන්නේ අපිට ඉන්දියානු භූ කලාපේ ඒ නිසා චීනේ පිළිබඳ ඒ ගෞරවේ ඒ දේශපාලන බැඳීමේ එසේම තිබීදී වුවත් අපි අත්තරින්න බැරි විදිහට ඉන්දියාව ගැන කල්පනා කරන ආර්ථික සහ දේශපාලන ගමනක අපි යන්න ඕන අපේ පාලකයන් කවදාවත් හොඳ විදේශ ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ මේ පාලකයන් මේ විදේශ රටවල් සල්ලි දීලා ගත්තා අපි චීන ගුල ඇතුළට කැඳවගෙන ගියා වැඩි ඒ නිසා අපිට ඇති වෙච්ච අර්බුදයක් තිබුණා ඒ නිසා මම හිතනවා අපිට ඉන්දියාව 1998 බැංගලෝර වල සමුළුවක් තිබුණා ඒ සමුළුවේදී 87 ඉන්දු ලංකා ගිවිසුම ගහන වෙලාවේදී ලංකාවට මහ කොමසාරි ඩික්සිට් කරපු කතාවක් තියෙනවා ඒ කතාවේ ඩික්සිට් කියනවා බොහෝ අය ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව ආක්‍රමණය කිරීම පිළිබඳ අපිට චෝදනා කරනවා සිවිල් රාජ්‍යයට කරන ලද අනිසි අතපෙවීමක් නේද කියලා චෝදනා කරනවා හැබැයි චෝදනා කරන ඔක්කොම තීරුම් ගන්න ඕන අපි කටයුතු කරන්නේ අපේ ජාතික ආරක්ෂාව ඉස්සරහට ගන්නේ ඒක තමයි යථාර්ථය ඒ නිසා ඉන්දියාව සමග යම් වෙළඳ ආර්ථික දේශපාලන සබත්තාවයන් අප ශක්තිමත් කරගත යුතුයි මේක තමයි මූලික මූලධර්ම බලපත් වෙනවා ඒ අත්තරපු ගමනක් අපි විශේෂයෙන් බලන්න ඕන තමිල්නාඩුව කේරළේ තමිල්නාඩු මිලියන 80ක් විතර ඉන්න කේරළේ මිලියන 30ක් විතර ඉන්න මිලියන 110ක මාකට් එකක් තියෙනවා අඩුම තරම් අපිට මේ මාකට් එක ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් කියලා අපි කල්පනා කරනවා ඒක මේ 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 රටවල් දෙකම චීනය ඉන්දියාව අඩු වැඩි වශයෙන් අපේ භූමියේ කොටස් තමයි බලාපොරොත්තු වෙන්නේ ඔව් දැන් චීනය යම් මර්මස්ථානයකට අත්පත් කරගත්තොත් ඉන්දියාව ඊට සාපේක්ෂව තැනක් අපේක්ෂා කරනවා මේක තීරණාත්මකයි ඔබ කවුරු බලයට ආවද ඒක මහින්ද රාජපක්ෂත් එක්ක හින්දු පත්‍රයේ රාව් කියන මාධ්‍යවේදියා කරපු සමුහ සාකච්ඡාවක් මොකද මහින්දර තිබුණ මේ චීන ගැති කියලා රාව් කියන මොකද මහින්දගේ යාළුවෙක් හිතවතෙක් ඔය කරපු මාධ්‍යවේදියා ඔහු මේ මහින්දගෙන් අහනවා ඔබ චීනට පක්ෂපාතී නේද ඔබ නොරොච්චු වල බලාගාරය දුන්නේ චීනට නේද කියලා සමයි ඔව් චීනට නේද කියලා එතර මහින්ද කියනවා සම්පූර්ණ වැරදි මම සම්පූර්ණ දුන්නේ ඉන්දියාවට කියනවා ඊට පස්සේ කියනවා ඒ වුණාට ඔබ මත්තල ගුවන්තර පොළ දුන්නේ චීනට නෑ මම දුරයප්පගේ මේ මේ පලාලි ගුවන්තර පොළ අලුත් වැඩේ කරන් දුන්නේ ඉන්දියාවට නේ කියනවා හරි හරි ඒ වුණාට ඔයා මාතර ඉඳන් බෙලියත රේල් පාර දුන්නේ චීනට ඇයි මම ඔහොමත් ඉඳන් කංකසන්තු රේල් පාර දුන්නේ ඉන්දියාවට කියනවා මේගොල්ලන්ගේ විදේශ ප්‍රතිපත්තිය මොකක්ද මේගොල්ල විදේශ ප්‍රතිපත්තිය එහෙට එකක් දීලා මෙහෙට එකක් දීලා තුලනය කරගැනීම තමයි ඒකලම විදේශ ප්‍රතිපත්තිය. එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන මොකක් නිසාද? නොරොච්චුවේ බලාගාරෙම ගත්තොත්. නොරොච්චුවේ බලාගාරේ පළමු ටෙන්ඩරේ තේරුණේ ඉන්දියාව. හැබැයි ඉන්දියාවෙන් ඒක ඉවත් කළා චීනට ලබා දෙනවා.
ඒතර ඒ ප්‍රශ්නේ බේරගන්න ඉන්දියා වර්තාව එකක් දෙන්න වෙනවා හරි කොළඹ වරාය ගත්ත කොළඹ වරාය දකුණු ජැටියේ ඒක දෙනවා කාටද අපි චීනෙට ඉන්දියාව කිනම් ගත්ත කොළඹ වරායේ බහලුම් වලින් වැඩිම ප්‍රමාණයක් ඉන්දියානු බහලු උඹලා අපේ බහලුම් මාරු කරන්න ඉන්දියා චීනෙට දෙනවනම් ජැටිය අපිට දීපන් තව ජැටිය ඒ නිසා දෙපැත්තට මේ බෙදන්න සිද්ධ වෙලා තියෙන්නේ එක තැනකින් වරද්ද ගන්න නිසා අපි මේ වරදා ගැනීමක් කරන්නේ නෑ ඒ වරද්දා ගැනීමක් නෙවෙයි සල්ලි වලට ගැනීමක් මේ නායකය මිලදී ගන්නවා මේ රටවල වල නායකය සමාගම් දන්නවා මේගොල්ලෝ සල්ලි වලට ගන්න පුළුවන් කියලා අපි එහෙම සල්ලි වලට ගන්න බෑ අපි එහෙම කියන්නේ අපි අපේ රටේ ජාතික අභිලාෂයන් ඉස්සරහට ගෙනල්ලා ඉන්දියාව සහ ලෝක අනිත් ජාතීන් සබත්තාවයන් එක්ක සමතුලිත වැඩ කරන ලෑස්ති අපි කිසිවෙ පොඩි මිනිස් වෙන්න පුළුවන් හැබැයි අපි කාටවත් මිලදී ගන්න බැරි මිනිස්සු ඔය ගොඩක් නායකයෝ විවිධ සමාගම් විසින් මිලදී ගත්තා අපි මිලදී ගන්න බැරි ඒ මිලදී ගැනීම නිසා සිද්ධ වෙන අසමතුලිතතාවය තමයි ආපෝ ජාතීන්ට ප්‍රශ්නයක් නිර්මාණය කරලා තියෙන්නේ අපි ඒකෙන් බේර ගන්න ඕන පුළුවන් ද දෙපැත්තටම නොදී යන්න පුළුවන් 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 අපි අපි හිතන මෙහෙම සමහර දේවල් මම හිතනවා සමහර ආයෝජන ගැන අපි කල්පනා කරනවා නම් අපි ආයෝජන වලට විරුද්ධයි अपने प्राधान्य आवश्यकता सप्या ताक्षणिक आवश्यकता सप्या विन तपि आयोजन अब कर विनिविध भाव टेन्डर पोल कर टेन्डर कौद तोरगण समय मेघ सिद्धवेन्नी मन मेघ सिद्धवेन्नी इंदिया कौरवरों मेन कौरवर वाड़ो दिन दुनिया अभी विवृत टेन्डर पट पाटी उदाहरण मंख्य අපිට පුල් මුඩේ කණිද වෙලෙනිදී මූලික නිස්සාරණයක් කරන්නේ මූලික ප්‍රභේද පහකට විතරයි. එතනින් එහාට ගෙනියන එක ලොකු තාක්ෂණික වැඩ ලොකු රසායනික කර්මාන්තාලෝක අපිට අවශ්‍යයි. ඒතර මොකද කරන්නේ? අපිට ඒ තාක්ෂණේ නැත්නම් ඒ ප්‍රාග්ධනේ නැත්නම් අපි ජොයින්ට් වෙන්ච් එකකට අපි ආරාධනා කරන ලෝක සමාගමකට. අපි විවෘත ටෙන්ඩර් පටිපාටියක් දානවා. දරගෙන ඕගොල්ලෝ මේකට අපිට වඩාත් ලාභසහගත සමාගම අපි තෝරගන්නවා. දැන් ඊමණ වෙන සිද්ධිය මහමුතු උදාහරණයක් කියන්න. අදානිට දුන්නා දැන් මේගොල්ලෝ මෙගාවොට් 500ක් දෙනවනේ මේ කොහෙද මන්නාරම් ද්‍රෝණි. ඒක මන්නාරම් කපොල්ලේ අපිට තියෙනවා මෙගාවොට් 2000ක විදුලිය තියෙනවා. අද අපේ රට මේ වෙලාවේ අපේ ධාරිතාව මෙගාවොට් 2000යි. ඒ වගේ මේ වගේ ධාරිතාව වගේ දෙගුණික ධාරිතාවක් අපිට මන්නාරම් කපොල්ලේ තියෙනවා. ඒතර අදානිට එතන අපි මෙගාවොට් 500ක් දෙනවා. අදානි ඉන්දියාවෙත් ගන්නවා සුලන් බලයෙන් මොකද්ද වින් පවර් प्लांट इंडिया इंडिया टेंडर कर अरे लंका टेंडर के अंदर दिन प्रश्न इधर इंडिया आगे टेंडर की विधु एक डोल सत तुण हमार लंका कथा कर लुन्नी डोल सत हता हमार इधर सिद्ध अरे अभी तुम अभी इंडिया एक तोर गण के අපි ඉන්දියාවෙතුළු ටෙන්ඩර් එකක් යනවා දෙනු කඩුම් තරමේ. එහෙම දෙයක් කරන්නේ නැහැ. මේ ඔක්කොම යටි ගනුදෙනු හරහා සිද්ධ වෙච්ච එකක්. ඒ නිසා අපේ රට මේ ආර්ථිකයේ විශාලතම පංගුව තියෙන්නේ අපි විදේශ ඔය විදේශ සබත්තාවල ඇති කරගන්නා පැටලිල්ල. ඒ වගේම ගත්තොත් මොකද්ද ආර්ථික කඩාවැටීම්. මේ ඔක්කොම පිටපස්සේ තියෙන්නේ මේ පොලිටිකල් කල්චර් එක. අද යමති අද වාඩි වෙන අද කීයක් වෙනවද කියලා. ඔකයි සංස්කෘතිය. අනේක අපි වෙනස් කරා. ඒකත් එක විදේශ සබතාවල යහපත් වර්ධනයක් අපිට අත්පත් කරගත හැකි කියලා පිස්සනවා. සමාජයේ තියෙන කතාබහ තමයි අපේ රට පාලනය කරපු අයට තිබ්බ විදේශ සබත්තා සහ විදේශ හිතමිත්‍රකම් මත ඔවුන් කටයුතු කළා කියලා. එතකොට ඒ අයටත් එහෙම ලංකාව තුළට ආයෝජන මේ ගේන්න බැරි වුණා නම් ඩොලර් නැති ප්‍රශ්නෙින් මේ ආයෝජන නැති කමනේ. අන්තු කුමාර දිසානායක මහත්මයා සහ ඔබේ කණ්ඩායම ඇවිල්ලා කොහොමද ආයෝජන ගියේ? ඔබ හිතනවද ලෝකේ ඉන්න මුදල් නීත්‍යානුකූල උපයාගත්තු කිසිදු ආයෝජකී ලංකාවට පගා දෙන්නේ කියන්නේ සම්බන්ධික ලේකම් වලට අටේ පන්තියේ පාස් සම්බන්ධික ලේකම්ට පගා දෙන්න ඕන ව්‍යාපෘතියක් පටන් ගන්න. තාජ් හෝටල් වල නතරල මාස 3-4ක් ඉන්නවනේ ඇමති වමුණු ගෙහින් පගා දෙති. කවුද අනේ ඉන්නේ? කිසි පිරිසිදු ආයෝජක ලංකාවට ඉන්නේ නැහැ. හරිද? එන්නේ ඔක්කොම කළු වෙන උවමනාවට තියෙන මිසයි. මට කියන්නේ ආයෝජක කවුද? ලෝකේ විදේශ සබත්තා කියලා කියන්නේ සුද්ධ අඳුරන එක නෙවෙයි. හොඳද කට්ටිය තමයි සුද්ධ අඳුරගත්ත විදේ බොරු
විදේශ සම්බන්ධතා කියලා කියන්නේ ඒ රට පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් තියෙන පිළිගැනීම. අපි ගැන තියෙන මොකද්ද පිළිගැනීම? ලංකාවේ ලෝකේ ප්‍රධානම ප්‍රධාන ආයතන අපි ගැන තියෙන වාර්තාව බලමු. මොකද්ද? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම. ඔවුන් අපි ගැන තියෙන වාර්තාව තමයි ලංකාවේ ආර්ථික අපරාධයක් සිද්ධ වෙලා තියෙන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. ඔවුන් ඉදිරිපත් කරපු යෝජනා හයෙන් එක යෝජනාවක් තමයි ලංකාවේ දූෂණය නාස්ති නතර කිරීම සඳහා යාන්ත්‍රණයක් වුණා. ලෝක බැංකුව මෑතකදී යූරියා ගේන ඩොලර් මිලියන 60ක් දුන්නා. 60ක් දීලා කිව්වා උඹලා මේ සල්ලි හොරකම් කරනවද කියලා බලන්න කට්ටියක් වෙනවා කිව්වා. ඒ ලෝක බැංකුව ගාව අපි ගැන තියෙන වාර්තාව. ඇමරිකන් එක්සත් ජනපදයේ සෙනෙට් සභාවේ ඉන්නවා විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුව තියෙනවා සෙනෙට් එකේ විදේශ සම්බන්ධතා පිළිබඳ කමිටුව. ඒ කමිටුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදු ලියුමක් කරලා කිව්වා ලංකාවට ආධාර දෙනවා නම් හොරකම් කරන එක නතර කරන්න යාන්ත්‍රණයක් හදන්න කියලා. එක්සත් ජනපදයේ අපි ගැන තියෙන වාර්තාව. අසල් වෙච්ච බංග්ලාදේශ මොකද කිව්වේ? ලංකාවට සිද්ධ වෙච්ච විනාශය බංග්ලාදේශට සිද්ධ වෙන්න දෙන්නේ නැහැ කියලා බංග්ලාදේශ ආගමතුමී කියනවා. මොකද වෙලා තියෙන්නේ? ජාත්‍යන්තර සබත්තා කියලා කියන අපි මොන තරම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රාජ්‍යද කියන එක වැදගත්. එම රාජ්‍යයක් නෙවෙයි තියෙන්නේ. කවුද ඉන්නේ මේ රටද? සංචාරකයෙක් ඉන්න බයයි. ඔබට කොහේ රටකට යන්න හිතුණොත් වසන්ත. ඔබගේ ඔළුවේ රට පිළිබඳ හැදලා තියෙන චිත්‍රය. ඔබ පොළඹ වුණා ඒ රටට යන්න. හැබැයි ඒ රට කළු අපරාධ සහිත රටක් දූෂිතයන් පාලන කරන රටක් ඔබට යන්න හිතෙනවද? හිතෙන්නේ නැහැ. විදේශ සම්බන්ධතා කියලා කියන්නේ ඒ රටේ ජාත්‍යන්තර වශයෙන් ප්‍රතිරූපී වෙන්නේ නැන්නේ. ජාත්‍යන්තර වශයෙන් ඒ රටේ පිළිගැනීම. සහොඳ ව්‍යවස්ථාවක් තියෙන රටක්, නීති විධාන ආධිපත්‍යයෙන් රටක්, වංචා දූෂණ අවම කරන රටක්, කාන්තාවන්ට ගරු කරන රටක්, කාන්තාව රැකවරණ තියෙන රටක්, ළමුන්ගේ රැකවරණ තියෙන රටක්, සිංහල දෙමළ මුස්ලිම් ජනතාවගේ සියලු දෙනාගේ මූලික අයිතිවාසිකම් ගරු කරන රටක්. මේම රටක් වුණා. ඒම රටක් හදන්න ඕනේ. ඒ රටකට තමයි ආයෝජක වෙන්නේ, ඒ රටකට තමයි විදේශ ගරු කරන්නේ. මේ වගේ කළු රටකට ආයෝජක වෙන්නේ නැහැ. කළු රටකට මිනිස්සු ගනුදෙනු කරන්නේ. ඔය වගේ රටක් හදන්න අන්ටෝට තනියෙන් බෑනේ. ටීම් එකක් ඕන අනිවාර්යයෙන්. කවුද අන්ටෝගේ ටීම් එක? මම හිතන්නේ ප්‍රබලතම ටීම් එකක් අපි ගාව ඉන්නවා. විදේශ සබත්තා පිළිබඳ මේ පිළිබඳ අධ්‍යයනය කරලාද ලෝකේ විවිධ රටවල වැඩ කරලාද කණ්ඩායමක් අපි විදේශ සබත්තා පිළිබඳ ඉන්නවා. අපේ ආර්ථිකය පිළිබඳව හරිද? ආර්ථික පිළිබඳ අධ්‍යයනය කරපු ව්‍යාපාරයේ යෙදුණු ඇත්තම සාර්ථක කර්මාන්ත කරුවන් අපේ ආර්ථික කවුන්සිලෙ නියෝජනය කරනවා. ඊළඟට අපි කුසි කර්මාන්තය ගත්තොත් ලංකාවේ කුසි පරිශ්‍රකයන් අලුත් බීජ වර්ග හොයාගත්තු අය කුසි ආර්ථික විද්‍යාඥයින් ගොවි ජනතාවගේ ජීවිතයත් එක්ක ගැටගැලී ඉන්න අපේ නාමල්ල සරත්ල වගේ කණ්ඩායමක් අපේ කුසි කර්ම මේ කවුන්සිලෙ නියෝජනය කරනවා. ඒ නිසා අපිට ඒ ආයතන මෙහෙයුමක් තියෙන්නේ සාමික ක්‍රියාවලිය. ඒ විතරක් නෙවෙයි. අපි ආරාධනා කරනවා මෙරටේ පුරවිස මේක අපි ආයතනයක් පාලනය කරන්නේ අපේ ඥාතීන් දාලා අපේ හිතවතුන් දාලා අපේ කැකරලා දාලා නෙමෙයි. ඒ ආයතනය අප බාර දෙන ලෑස්ති මේ රටේ මිනිස්සු ඉන්නවා. මම මේ අහන්නේ මේ දැන් වෙන දේශපාලන පක්ෂවල අපි දන්නවා අපි හිතමු පාර්ලිමේන්තු මැතිවරණයක් කියලා. පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කළොත් ආරක්ෂාව හම්බ වෙන්නේ මෙයාට. මුදල් අමාත්‍යාංශය හම්බ වෙන්නේ මෙන්න මේ අය පුත්කලයට. කෘෂිකර්මයේ මෙයාට නිකන් අපිට අනුමාන කරන්න පුළුවන්. ඡායා කැබිනට්. අන්ඩෝගේ ඡායා කැබිනට්. මේ රටේ මුදල් නැමැති බැසිල් කියලාත් හදෙනවනේ. මේ රටේ මුදල් ලැබෙති කරුත් මේ රවිත් කියලා හැදෙනවනේ. සාර්ථක නැහැ. අපිට ඉන්නවා විශේෂයෙන් ගත්තොත් අපේ ආර්ථික කවුන්සිලේ නියෝජනය කරන කණ්ඩායමක් කියොත් මහාචාර්ය අනිල් ජයන්ත, මහාචාර්ය ජනක් කුමාරසිංහ, ආචාර්ය ජයරත්න, මහාචාර්ය සීතා බණ්ඩාර, අපේ සුනිල් හඳුන්නෙත්ති, අපේ වසන් සෝදරය දුර කණ්ඩායම ආර්ථික කවුන්සිල නියෝජනය කරනවා. ඔතනින් කෙනෙක් මුදල් අමාත්‍යාංශය බාර ගන්නවා. හැබැයි මේ සාමික කණ්ඩායම තමයි වැදගත් තීන්දුව తీරන ගන්නේ. අපේ කුසිකර්ම කමිටුව බැලුවෝ හරිද? මාපලාන කුසි විද්‍යාපීඨ කුසි ආර්ථික විද්‍යාඥය මහාචාර්ය අවුත් අපි මහාචාර්යතුමා. ඊට පස්සේ ගත්තොත් අපේ රටේ බාස්මති සහල් පරීක්ෂණ කළ හොයාගත්තු ආචාර්ය සුමිත්, ලංකාවේ දෙමුහුන් බීජ පරීක්ෂණ කරලා ඒකේ ඉතාම සාර්ථක දෙමුහුන් බීජ නිෂ්පාදක ආචාර්ය ධනපාල, ඒ වගේම කුසිකර්ම දෙපාර්තමේන්තුව කාලාන්තර ඇතුළත ඉතාමත් දීර්ඝ කාලයක් වැඩ කරපු ඉතාමත් ශක්තිමත් නිලධාරියෙක් වන මාංකොට්ටි මහත්මිය, අපේ නාමල්ල, අපේ සරත්ල මේ වගේ කණ්ඩායමකට නියෝජනය කරනවා. ඒකෙන් කෙනෙක් වගේකින් බාර ගන්නවා. මේ කට්ටිය තීන්දුව ගන්නවා. දොස්තරව නෙවෙයි. කුසිකර්ම පිළිබඳ දොස්තර නෙවෙයි තීන්දුව ගන්නේ මේ කණ්ඩායම. ඒ නිසා අපේ අමාත්‍යංශ මේ හිමත් වෙන සාමික ක්‍රියාවලිය. මම කලින් කිව්වේ තනි තනි පුද්ගලයන්ගේ වැඩක් නෙවෙයි මේක තියෙන්නේ. ඒකට අමාත්‍යවරයෙක්පත් වෙනවා. ඒ අමාත්‍යවරයාට සහාය දෙන්න පුළුවන් මුඳ කණ්ඩායමක් අපි ගොඩනගනවා. එතකොට ඒ කණ්ඩායම තුළ සාකච්ඡා කරලා තීන්දුව ගන්නවා.
තනිතීන්දුගත්තු රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මම හිතනවා අනිත් හැම පක්ෂයකටම වඩා ඉතාමත් හොඳ කණ්ඩායමක්. ඒ වගේම ඒකේ විශේෂයක් තියෙනවා. මොකක්ද? අවංක මිනිස්සු. අදූෂිත මිනිස්සු. මේක වෙනස් කිරීම සඳහා තමගේ කාලය, තමගේ ධනය, තමගේ ශ්‍රමය ස්වේච්ඡාවෙන් වැය කරන මිනිස්සු. අන්න එහෙම මිනිස්සු තමයි අපි ගාවේ. එහෙම නැතුව අර නිකන් අර නේද ආර්ථිකය පිළිබඳ දැනුමක් තියෙනවා. මම කම්බ හොරේ වැඩක් නෑ. නේද හොඳ චාටර්ඩ් ඇකවුන්ටන්ට් කෙනෙක්. හැබැයි කම්බ හොරා වැඩක් නෑ. 8 इतिहासे तुलगत्ता मट मगे मतके वरदी निवरदी करन्न अपि देकलने जनता विमुक्ति पेरमुन हो जातिक जनबल वेगिय हो पक्षेट मे वेन देशपालन पक्षवलिंग अविल पार्लमेंतु एतुले उद्गलिंग एकतु वेनो अर अपि केने क्रॉस ओवर करन्नवा कियला एहेम अविल हबे अपि देकल तीनो जायुपेन कट्टिय जायुपे अतैरला यानो अपि हितुमु गानि पेत्त पेरुना कियला वेन देशपालन पक्षवलिंग पिरिस अविल ओबत एक्क एकतु वेन्न हदनो अवस्थाव तीनो देशपालन व्यापार वट अवस्थावक नहीं जाति जन बलवेगी सह ओकिन पक्षातरिकेदी ने हे पक्ष अतिरिक्त मंकाली क्यू पारधि तन तन पुद्गले अंगिन्न पुलवांग अवंको मेवेट दायक एपीक पुदे का नमीन नमट अरे रिकॉर्ड बलमी एत्त अद्यन करवा मंग पहालिंग सल प्रमाण सिद्धवेला उडापिता सले मुखदापिता आंड कदन तव ही रट पालने उत्साह विन सर विन सूदान कुमार අනිත් දේශපාලන පක්ෂවල නායකීන් අනිත් අය ගැන අපිට ඕන තරම් මේ දේශපාලන සංවාද පුවත්පත්වල අන්තර්ජාලයට ගියාම මේ පොඩි කාලේ ඉඳන් මේ දක්වාම ඉතිහාසය තියෙනවා. හැබැයි අන්ඩ කුමාර් දිසානායකගේ මේ ඉතිහාසය හොයාගන්න බැරි වුණා මට ඇත්තටම. ටික. ඉතින් මම ඔබ කැමති නැද්ද මේක මේ ගැන කතා කරන්න? අපි ගම්වල ඉපදුණු අය. කොහෙද ඉස්කෝලේ ගියේ ඊට පස්සේ මොකද කළේ? අනිත් අයට ඒවා තාවුරු වෙන්නේ. ඒගොල්ල පරම්පරාවෙම දේශපාලන ගලාගෙන එන අය. ඒතර ඒගොල්ලන්ට තාත්තා පුතා පුතා මුණුබුරා ඔය විදිහට එනකොට ඔය හිස්ටරි එකක් එනවා. අපි එමු නෑත ගම්මුලි පුදුම අය. අපි ගමේ ජනතාවගේ පීඩාව දුක් වේදනාව දැකපු අය. අපි පොඩි කාලේ වාත් විඳපු අය. ඒක වෙනස් කිරීම සඳහා අපි දේශපාලනය තෝරගත්තු අය. කොහොමද ඔබේ කුඩා කාලේ ගත වෙන්නේ? මම ඉතින් කුඩා කාලේ මම ඉස්කෝලේ ගියා. සාමාන්‍යයෙන් ගත්තොත් මම සාමාන්‍ය පිළිතවුනි සමත් වුණා උසස් පෙළ කරා උසස් පෙළින් පස්සම විශ්වවිද්‍යාලයට අවතීර්ණ වුණා මොනවාද ඔබේ උසස් පෙළ විෂය මම ගණිත විෂයෙන් හැදෑරුවේ ඒ වෙලාවේ ඒ කාලේ විෂයන් හතරක් තිබුණා ගණිත විෂයෙන් හැදෑරුවා සයන්සෙ මම විශ්වවිද්‍යාලේ තේරුණා ඊට පස්සේ ඉතින් මේ ජීවිතේ ඉතින් වැඩි පරිච්ඡේද දේශපාලනය තමයි මම හිතන්නේ දැන් මගේ වයසින් අවුරුදු 32කට වඩා වැඩි කාලයක් මම මොකද විශ්වවිද්‍යාලේ දේශපාලනය මම කැලේ විශ්වවිද්‍යාලේ කැලේ විශ්වවිද්‍යාල මොනවාද ඔබ විශ්වවිද්‍යාලේ දිහා දාරා මම භෞතික විද්‍යාව ප්‍රියන්සෙන් තමයි මම තියෙන්නේ. උපාධිය? භෞතික විද්‍යා උපාධිය. කොහොමද ඔබ විශ්වවිද්‍යාල දිවිය ගත වෙන්නේ දේශපාලන එක්ක වැඩිපුරම? වැඩිපුරම දේශපාලන. ඒ වෙලාව අසීරු අවධියක්. ඒ කියන්නේ අපි 1989 පස්සේ 90 ආරම්භයත් එක්කම මාව පක්ෂයට කැඳවගෙන ආපු අය අහිමි වුණා. ඒ වගේ මා විසින් පක්ෂයට ගෙන ආපු අය නැති වුණා. इनसे काले के कंपन अतिबुन मानसिक पीडन अतिबुन अपे आरुअपे हितोत अपे ज्ञाति विशाल प्रमाण पालन अपे अत्यर्तिबुन इनसे ओन प्रार्थना कर लोके अपे निर्माण करानी कोहुमद ये सार्थक हेकिद किल साले हतर दिन इतिंग विविध साकच्चा कर पटांगलिनी कोहुमद इतिंग इनमें बेड कर काले तिबुन पास अपे අනුහතරේ ප්‍රසිද්ධ දේශපාලන අවතීර්ණ වෙනකොට මිතින් අපි නැවත අනුර කොහොමද මේ ජවිපේ දේශපාලනය දෙක සම්බන්ධ වෙන්නේ මම 1987 දී පමණ ඉස්කෝලේ කාලෙත් තමයි උසස් පෙළ කරන කාලෙත් තමයි මම මේ දේශපාලන සම්බන්ධ වෙන්නේ සම්පත් කියලා හිටියා දැනුත් එයා ජීවිතුන් අතර ඉන්නවා අනුරගේ ඔහු තමයි මාව මේ දේශපාලනට සම්බන්ධ කරගන්නේ
ඉතින් ඔහු අපේ ගෙදර එනවා අපේ දෙමෝපියන් එක්ක ඉතාම සමීපයි මට වගේම අපේ අම්මලා ඔහුටත් ආදරේ ඒ නිසා මම හිතන්නේ අපිට ඔහු වැඩිමල් ඔබට වැඩි ඔව් එහෙනම් දේශපාලන ඒක ඔහු මට වඩා වැඩිමල් එහෙනම් අපිට ඇත්තම තිබුණේ අර දේශපාලන පිළිබඳව මේ ලොකු දැනුමකට වඩා ඒ ඇති වුණු ආත්මීය බැඳීම වුණ අතර තියෙන අධ්‍යාත්මික බැඳීම තමයි මම හිතන්නේ අපි මේ දේශපාලන කැඳවගෙන කැඳවගෙනවට පස්සේ තමයි මේකෙන් අධ්‍යාපනයෙන් ඒ දේශපාලන මහත්වීම ලැබෙන්නේ පක්ෂය ඇතුලේ හැබැයි අපි සම්බන්ධ වෙන්නේ පක්ෂය ඇතුළට එන්නේ දේශපාලන මහත්වීමකට වඩා අධ්‍යාත්මික බැඳීම් අයියා මල්ලි එකට ඉන්නවා අපි අම්මලාට උනත් තිබුණේ අපි අම්මලාට ලොකු දේශපාලන දැනුමක් නැතුණත් එයාට ආදරය කරන්නේ අර තියෙන ලෙන්ගතුකම ඒකට තමයි ඒ නිසා අපි දැන් අපේ දේශපාලන ප්‍රවිෂ්ඨයේම ආරම්භයේ තියෙන්නේ බැඳීම් ප්‍රවිෂ්ඨුණාට පස්සේ තමයි දේශපාලන මහත්වීම තියෙන විදිහට මම කියන්නේ ඒක තමයි මගේ දේශපාලන සම්බන්ධ වීම ඉතිහාස බලුවත් කියන විදිහට මේ දේශපාලන පක්ෂ ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළ අය එක්ක ගනුදෙනු කරන්න පටන් ගන්නේ කොයි කාලෙද මම හිතන්නේ ටිල්ලින් සෝදරයා සිරගත වෙලා ඉඳලා 95 දී පමණ නිදහස් වෙලා ඉනවා එතකොට තමයි ටිල්ලින් සෝදරය ඉස්සලම හම්බ වෙන්නේ ඊට පෙර අපි විවිධ කණ්ඩායම් එක්ක අපි වැඩ කරමින් හිටියා කුඩා කණ්ඩායම් එක්ක අපි වැඩ කරමින් හිටියා ඉතින් අපි හිතනවා අපි තමයි පක්ෂ කියලා දැන් ටෙරන්ස් කියලා සහෝදරයෙක් හිටියා ඉතින් ටෙරන්ස් එකටම අපි හිටියේ අපි 5-6 දිනක් එකතුලා ඉතින් අපි හිතනවා අපි තමයි පක්ෂ කියලා මේ තුනේ කමිටු හදනවා දෙකේ කමිටු හදනවා බලමු එළියේ තව පක්ෂයක් තියෙනවා අපි දන්නේ නැහැ අපි හිතනවා අපි තමයි දැන් පක්ෂ කියලා ඉතින් අපි යොමු වැඩ කරමින් හිටියා ඉතින් හිටියට පස්සේ තමයි ඇත්තටම මේකේ විශාලම කාර්යභාරය කරේ සෝමන් සෝදරය 1994 දී මේ කුඩා කුඩා කණ්ඩායම් එක්ක සෝමන් සෝදරය වෙනම ගනුදෙනු තියන් හිටියේ හැබැයි මේ කණ්ඩායම් කොතනකවත් සෝමන් සෝදරය මුණ ගැස්සුවේ මොකද ඒ වෙලාවේ මේ සම්බන්ධකම් කොතනක හරි සතුරා අතේ තිබ්බොත් ඒක විනාශයට මඟ පාදනවා සෝමන් සෝදරය අර එක එක නූලෙන් එක එක අය ගැට ගහගෙන හිටියා 94 මැතිවරණ තීන්දුව ගත්තට පස්සේ සෝමන් සෝදරය කිව්වා අරයා මෙතෙන්ට ඒ බස් ස්ටෑන්ඩ් එක දිවින පත්‍රය අරගෙන රතු පෑනක් සාක්කුවක් දාගෙන අන්න යාගීල් හම්බ වෙන්න කියලා තමයි පක්ෂ සංවිධාන ජාලය ගොඩනැගේ. ඒතොර තමයි අපි දන්නේ ආරව තවත් කණ්ඩායමක් ඉන්නෝනේ අපි විතරක් නෙවෙයි අපි හුදකලා වෙලා නැහැ කියලා එල්නී. ඊට සපි හතර තිබුණු කණ්ඩායමේ පොඩි විවාදයක් ආව 94 චන්දර තරග වැදීමද හොඳද කියලා. ඉතින් සමහර අය යෝජනා කරා තරග වදින්න ඕනේ නැහැ කියලා. මොකද අර එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බිඳ වැට්ටීම සඳහා අවස්ථාව ඇවිල්ලා තිබුණේ ඒකට බාධා වෙන ආකාරය අපි සිතීමක් යන්න ඕනේ නැහැ. ඊට පස්සේ අපේ දේශපාලන ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් කියලා. හැබැයි මා දන්න පරිදි මම ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණේ නෑ මා දන්න පරිදි සෝමන් සෝදරය එක්කත් දැඩි ස්ථාවරක හිටියා මේ අවස්ථාවක දේශපාලන ප්‍රවිෂ්ඨ වෙන්න ඕන කියලා ඒ අනුව අපි 94 දේශපාලන ප්‍රවිෂ්ඨ වෙනවා එළියට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය දේශපාලන කරන්න පටන් ගන්නවා අන්රට සෝමන් සෝදරය හම්බ වෙනකොට අන්ර කවුද මම දේශපාලන මණ්ඩල නියෝජනය කර මම ඔහු හම්බ වෙන්නේ 2006 දී පැරිස් වලදී डिसेंबर मासे सोमसुद्र मुनगही अरमुन फ्रांस पारधि मुनगहनी विशेष हेतु विशेष हेतु पार्लिमेंट मंत्री दूर पास वीसल पहासुतिबुना मंत्री वर सामान्य अमार वीसल ඒ පහසුවත් උපයෝගී වුණා ඒ වගේම සෝමන් සෝදරයා අපිට අර ෆැක්ස් හරහා ටෙලිෆෝන් හරහා තමයි පක්ෂෙ මෙහෙයුවේ ඒකට සමීපව ඔහුගේ අධ්‍යක්ෂීම් ඔහුගේ ජීවිතය ඉතිහාසය අපිට සම්බන්ධ කරගත්තේ තිබුණා ඒ අරමුණෙන් තමයි අපි ඔහු මුණ ගැහෙන්නේ මමයි කිතුලුගල සෝදරයා අපි දෙන්න තමයි ගිහිලා පැනසිදු මුණ ගැහෙන්නේ ඔබ එදා හිතුවද අන්ර කුමාර දිසානායක මම ජයිපේ නායකත්වයට පත් විය යුතු චරිතයක් මම මේ නායකත්වයට යනවා නෑ එහෙම අභිලාෂයක අපේ කාටවත් මම හිතන්නේ මට නෙමෙයි අපි පක්ෂේ කාටවත් තිබුණේ නෑ කියලා මම හිතනවා හැම කෙනාටම තිබුණේ තමන්ට දෙන වගකීම ඒ වෙලාවේ නිශ්චිත පරිදි ඉටු කරන්නේ ඇත්තම ගත්තොත් අපිට මේ වගකීම් අපිට බර වැඩිව තිබුණා නමුත් ඒකේ සඳහා ශක්තිමත් අධ්‍යක්ෂීම් සහිත මහා පෞරුෂයන් සහිත නායකින් අපිට හිටියේ 88-89 මේ නායකින් සියල්ලම වගේ इकने दिनेट सियाल वगे गातनी ये युगे अभी पाक्षे पहाल अडी इट पोए तीन तीरन गण तेल इट पोए गण तीन तीरना बोके
ඇඟෙන් ක්‍රියාත්මක කරපු අය අපි. ඊපස් අපිට ආපහු දේශපාලන ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ ඒ වගකීම් අපිට බාර ගන්න වුණාම ඒක ටිකක් බරක් වගේ දැනුණා. නමුත් අපි අපේක්ෂා කරේ නැහැ. ඒ මොහොතේදී පක්ෂයේ මුණ දීලා තිබෙන අභියෝග ජයග්‍රහණය කිරීම සඳහා මා වෙත පැවරෙන්නේ කුමක්ද? ඒ පැවරෙන කාර්යභාරය කිරීම තමයි අපේ කාර්ය වෙලා තිබුණේ. එහෙම නැතුව මෙතනින් එහාට පණිනවා මෙතනින් තව උඩට ඉනිමගේ තව පඩියක් නෝන එහෙම බලාපොරොත්තු තිබුණේ නැහැ. ඒ මොහොතේ අභියෝගේ සාර්ථක කර ගැනීම සඳහා මට පැවරි තිබෙන කාර්ය මොකක්ද? ඒ කාර්යය ආකාරයෙන් ඉටු කිරීම තමයි අදත් මම බාර අරන් තියෙන්නේ. එදත් එහෙම. නායකත්වයේ හම්බයක් නෙමෙයි. අහම්බයක්ම නෙවෙයි. ඉතින් පක්ෂය තුලේ ඇතිවෙච්ච විශාල සංවාදයක් තිබුණා සෝමන් සහෝදරයා මම හිතන අපේ පක්ෂය අනුහදරින් පස්සේ විශාල හැරවුම් ලක්ෂ ඉතාමත් වැදගත් තීන්දුව తీරනවලින් දායකත්ව දුන් සෝමන් සහෝදරයාගේ නමුත් පක්ෂය තුලේ සාකච්ඡාවක් තිබුණා නායකත්වයේ අලුත් වෙනසක් වෙන්න ඕනද සෝමන් සහෝදරයා විසින්ම ඒක මධ්‍යම කාර්ය සභාවට ඉදිරිපත් කරා 2014 වසරේදී ඊට කලින් ඉදිරිපත් වුණා ඇත්තටම නමුත් අපේ දේශපාලන මණ්ඩලය අපි සෝමන් සහෝදරයට බල කරලා කිව්ව නෑ අයියම තව කාලයක් මේක ඔබ වන්න අපිට තාම ඒ බර දරා ගන්න අමාරුයි කියලා නමුත් එක වෙලාවක සෝමන් සහෝදරයා මධ්‍යම කාර්ය සභාවට යෝජනාවක් කරානේ තවදුරටත් සෝමන් සහෝදරයා මත මේ බර තියෙනවට වඩා නව කණ්ඩායමක් අතර මේ බර දෙන්න ඕන කියලා ඒ අනුව තමයි 2014 වසරේදී මම පක්ෂ නායකත්වයට පත් වෙන්නේ ඔබ අර පක්ෂයට සම්බන්ධ වෙනකොට කවුද පක්ෂ නායකයා दीर्घकालीर्घकालीस රැස්වීම තිබුණ තඹුත් ඒ ඉතින් මාමා ආවා තඹුත් ඒම රැස්වීමට ඒ ඇවිල්ලා මාව එක්කන් ගියා ඒ රැස්වීම දෙතෙන් තම මරවන සෝදරයා එකම සහ දැකලා තියෙන අවසන් අවස්ථාව ඒ හැරම මම රෝන් සෝදරයට මොන ගිහිල්ලා නැහැ ඔබ ඔහු කියේවල පමණයි තියෙන්නේ ඔව් ඒ කාලේ අපිට මතකයි 87 88 කාලේ රෝන් සෝදරගේ කැසට් පට ආමන්ත්‍රණය කිරීම සංවාද ඒ අපිට දුරස්තෝ ලැබුණා ඒ වගේ ඒ කාලේ කැසට් පට තමයි ඉතින් අපි ඔය කැසට් පට ඉතින් අර පරණ කැසට් එකක දාගෙන හයියෙන් අහන විදියක් තිබුණා. ඒ අරනකොට ඔහුගේ ජීවිතයත් එක්ක සමීප සබඳතාවයක් අපිට තිබුණේ නෑ. අපි තා කුඩා ළමයි කුඩා වගකීම් දරපු අය. ඒ අරනකොට ඒ යුගයේදී හිම ඇසුරක් අපිට තිබුණේ නෑ. මට පුදුමලක තිබුණේ නෑ. එදා තරුණෙක් විදියට පක්ෂයට සම්බන්ධ වෙච්ච ඔබ අද පක්ෂ නායකයා. පක්ෂයේ ගමන් මඟ කොතනටද ඔබ ගෙනියන්නේ? මම හිතන්නේ අපිට තියෙනවා අත්හරින්න බැරි වගකීම. එකෙන අපි ඇස් ඉදිරිපිට අපේ රටේ ජනතාව මේ පත් වී තිබෙන වියසනේ අපි දකිනවා මම කියන්නේ මිනිස්සු අවුරුදු 500ක් 600ක් ජීවත් වෙලා අවුරුදු 15ක් 20ක් දුක් විඳතර කමක් නැහැ කියන පුළුවන් හැබැයි අප අවුරුදු 70ක් 80ක් ජීවත් වෙලා ඒකෙන් අවුරුදු 65ක් 70ක්ම දුක් විඳිනවා නම් මොකද ඒ ජීවිතේ තේරුම ඉතින් අපේ පුරවැසියන්ට මේට වඩා හොඳ ජීවිතයක් ඕනේ නැද්ද ඔවුන්ට විනෝදය පවුලත් එක්ක එකට එකතුලා කෑම වෙලක් ගන්න තමගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සුබ සිහින දකින්න තමන්ට වාතාශ්‍රය සහිත දිමාසික ජීවත් වෙන්න පවුලේ කට්ටිය ඔක්කොම එකතු වෙලා මේසෙක රැ කෑම වේලක් ගන්න එළියට ගිහිල්ලා කෑම වේලක් ගන්න එහෙම ජීවිතයක් ඕනේ නැද්ද මිනිස්සු මම කියන්නේ අපේ රටේ ග්‍රාමීය බහුතර ජනතාවට එහෙම ජීවිතයක් නැහැ ඔහේ ඉපදෙනවා ඔහේ මොනව හරි කරනවා ඔහේ මැරලා යනවා ඉතින් අපිට ඇත්ත වමනාවක් තියෙනවා මේ මිනිස්සුන්ට මේට වඩා හොඳ ජීවිතයක් කරන් දෙන්න ඕනේ මොකද මගේ જાත් මගේ ඥාතීන් මගේ යාළුවන් අපේ ගම්වල මිතුරන් අපිට කීටපු මේ ජීවිතය දුන් අත් විඳින එක මට තියෙනවා උවමනාවක් මට වගේම අපේ ව්‍යාපාරත් මේ ඇයිට මේට වඩා හොඳ ජීවිතයක් අපි ආරම්භ දෙන්න ඕන කියලා කිව්වා. ඒ උවමනාව සාර්ථක කරගෙන ඉන්න සදයි තමයි මගේ තියෙන ඉලක්කය. ඒ ඉලක්කය අපේ ජීවිත කාලය තුළ අපි සම්පූර්ණ කරනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. සම්පූර්ණ කරන්න බැරි වුණා පොදු මිනිසුන්ගේ පොදු යහපත වෙනුවෙන් තමන්ගේ ජීවිත කාලෙ විශාල ප්‍රමාණයක් වැය කරපු මහන්සි වෙච්ච මිනිහෙක් ඇඩියට මට සතුටින් මැරෙන්න පුළුවන්. 10 ඔබ කිව්වා ජය ප්‍රදේශපාලනය කරන්න අදගෙන හිතලා නෙමෙයි අනාගතය ගැන හිතලා කියලා. ඔබ නායකත්වයේ හොබවන්නේ අනාගතය ගැන හිතලා. නායකත්වයේ අතහරින්න දිනයක් ගැනත් හිතලා තියෙනවද?
අදහසක් තියෙනවා ප්‍රසිද්ධියවත් කියලා නේ මගේ අදහසක් තියෙනවා අපිට හැම කෙනාටම වගකීම් අපි 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 අපේ ජීව විද්‍යාත්මක සාධක අපිට බලපාන අපි රෝබෝවරු නෙමෙයි දෙක අවදියක් එනවා අපිට බොහෝ දේවල් වලට උර දෙන්න බැරි වගකීම් බාර ගන්න බැරි අලුත් ලෝකේ තීරුම් ගන්න බැරි නව පරම්පරාවේ සිතුම් පැතුම් ආකල්ප තීරුම් ගන්න බැරි අවදියක් එනවා ඒක සාමාන්‍ය ස්වභාවයයි ඉතින් ඒ අවදියේදී අපි දේශපාලනය සම්බන්ධ ඒ කියන්නේ මේ 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 බහුජන දේශපාලනය නමුත් මේක ආශිර්වාද කරන මේකට මේ දේශපාලන විනුවින් අව කරන්න ඕන කාර්යය තමයි අපි ඒ කාර්යය කරනවා හැබැයි නායකත්ව දීම වගකීම් වැනි දේවල් වලින් මම හිතන පහලට යනවා මොකද හැරමිටියෙන් යමින් වාරුව ගාමින් වගකීම් ඉටු කරන්න සුදුසු නැහැ කියලා මම හිතනවා එනිසා ඒක යුගයක් අපිට එයි ඒත් අපි අත්තරින් ලෑස්සි හැබැයි මම කියන්නේ මේ දේශපාලන අත්තරනවා කියන එක නෙවෙයි දේශපාලනේ තියෙන අපේ මරණකම් අපිට ලෙඩෑන්දී ඉඳින් යමක් කරන්න පුළුවන් ද ඒ කාර්යය මේ සත්කාරය වෙනින් කර මේක අපේ ජීවිතේ අපේ අපේ පොදු ජනතාවට අනාගතයක් නිර්මාණය කිරීමේ මහා අපේක්ෂාව තියෙන මෙතන. ඉතින් මේක නැති ජීවිතයක් මට තියෙද කියලා මම දන්නේ නැහැ. බලය ලැබුණොත් රට හදනවා. අනිවාර්යයෙන්. මේ ගොඩනැගිය යුතුයි වසන්ත මේ රට ගොඩනගන්න බැරි නම් ලෝකෙ ගොඩනගන්න පුළුවන් රටක් නැහැ මම දන්නේ විදිහට. මොකද්ද මේ ඉතින් ප්‍රශ්නේ? මේ අපිට අද ඇති වී තියෙන ව්‍යසනය ස්වභාවික ව්‍යසනයක ප්‍රතිඵලයක් නෙවෙයි. අපේ පාලක කණ්ඩායම් විසින් ඇති කරලද ව්‍යසනයක්. තෙතමනයක් නැති දැක්මක් නැති තණ්හා අධික අධි පරිභෝජනවාදී ධනෙ ක්‍රස් කර ගැනීම එකම අභිලාෂයට බවට පත් කරගත්තු වරප්‍රසාද භුක්ති විඳීම සමාජයට වඩා උඩින් ඉන්න නායකයන් බවට ඒත්තු ගැනීම සඳහා නේද ජීවිත දේශපාලනයම කරගත්තු මජර කණ්ඩායම මේ රට විනාශ කරා. උන්ගේ නතරමට කේන්තියක් තියෙනවා. මේ විදිහට අද අපි අම්මලා තාත්තලා බෙහෙත් නැතුව ලෙඩදී මේ දෙන්න ඕනේ නැහැ. අපේ දරුවා පාසල ගිහලා කලන්තයල්ලා වැටෙන්න ඕනේ නැහැ. අපේ තරුණ තරුණි විවාහ මේ 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 විවාහ වීම අපේක්ෂාවක් තිබුණා විවාහ වෙලා ජීවත් වෙන්න කොහොමද කියලා කල්පනා කරන්න ඕනේ. අලුත් විවාහ වෙච්ච දරුවා අලුත් විවාහිත තරුණයා තරුණිය නේද වෙන් වෙලා රට යන තත්ත්වයට පත් වෙන්න ඕනේ. විශාල ව්‍යසනයකට අගාධයකට මේ පාලකයා මේ රට පත් කරා. එනිසා අපිට තියෙන සත්කාරයක් අවංක කාර්යයක්. ඒක ඇවිල්ලා ව්‍යාජයක් නෙමෙයි මදාම කියන. දුප්පත්කම අපිට ෆැෂන් එකක් නෙවෙයි. දුප්පත්කම ෆැෂන් එකක් නෙවෙයි ආරෝපණයක් නෙවෙයි. අපි අපේ රටේ මිනිස්සුන්ට මේට වඩා හොඳ ජීවිතයක් ලබා දීම වෙනුවෙන් මේක වෙනස් කිරීම කියන දැඩි අධිෂ්ඨානක යුතු මේ දේශපාලනය කරනවා. ඒ නිසා මේක වෙනස් කරමු. ඒ පිටවස එකක් තියලා දෙන්න. කොළ අලියා කියලා ඔබට. ඔව්. දැන් යථාර්ථය මොකද කියලා තීරණය. ඇයි එහෙම උනේ කියලා ඔබ හිතලා තියෙනවා. මම හිතන්නේ විරුද්ධ දේශපාලන පක්ෂ කඳවුරු අපි විවිධ ආකාරයෙන් ලේබල් කරනවා. ඕන්ට විශාල මාධ්‍ය බලයක් තිබුණ වෙලාවක්, විශාල ජනපදනමක් තිබුණ වෙලාවක්. ඒ නිසා ඒගොල්ලන්ට ඕනෑම මතයක් එක පැල කරන්න පුළුවන්කම. සීසරින් සක්කම් කරන දොස්තර වඳ දොස්තර කියලා ලේබල් කරන්න පුළුවන් සමාජයක් ඒගොල්ලෝ නිර්මාණය කරගත්තා. මාධ්‍ය බලය සමාජ පදනම. ඇඳුම් මැන්දාම වඳ වෙනවා කියලා. ඒක කාන්තාවක් ඇඳුම් මැන්දාම වඳ වෙනවා කියලා මගේ ජීව විද්‍යාත්මක කොතනකවත් සත්‍යයක් නෙවෙයි. විද්‍යාත්මකත්. හැබැයි ඇඳුම් මැන්දාම වඳ වෙනවා කියලා මතයක් ගොඩනගන. මටත් මතයක් ගොඩනගන රතුවලිය කියලා. प्रबल मध्य बल तिबुना समाज पद नम तिबुना एक विविध वेर दीवा गुडनगण समे ऐतिहासिक जनाधिपति अलिया अगमति महिंद आंडवक हमयू हमयू अभी तब स्थान के हमयू।